අයිබෝවන් අයිබෝ මං මන්ටික කද එක්සයිට ඇදන්නද මම එක එක කාලවල්ලදී ආසම චරිත ටිකක් එකට ඉන්නගෙන සුදත්ත යමට හම්මෙන ළඟදී හැබැයි මේ මෙතන ඉන්න මම වැඩිපුරම ලව් කරන කැරක්ටර තමයි රුවන් කෝස් එකදා කිවෝ ඇවන්තන්න ඒකට හේතු එදන්නද මම අපි වැඩ පටන් ගන්න රුවන්න ඉතින් මේ DOP කැමර කරන්න පටන් ගන්න කැමරාව කතට හම්බෙලන්න ඔය මේ වැඩවලට එදිට එන්නේ ඉතින් ඒ කාලේ ඉඳල මාර මාසාවෙන් පලෝ කරන එක මටත් එකක් ළඟයි අර සමහර වෙලාට අර ලොකු ජිබිජිබ්බල ලොකු ජිබ්බල වන්නේ ලොකුයිත්නේ ඉදරත මට කන්ෆිඩන්ස් ආයි අඩේ මටත් මේ ජොබ් එක කරන්න පුළුවන් කවදා හරි සයිස් එක ප්‍රශ්නයක් නැහැ කියලා ඉතින් මේ සහ මං හරි මාසයි එක එක තාලේ වැඩ කමර්ෂල් වැඩ දැකලා තියෙනවා මේ අපිට හම්බ වෙලා නැහැ කතා කරන්න මේක එක හොඳ චාන්ස් එකක් ඒ අද මේ රුවන් අයියත් මෙතනට බය වෙලාද ඉන්නේ. ඉතින් ඊට පස්සේ කාලෙකට පස්සේ හම් වෙච්ච පැරණි මිතුරා මේ කොහොම හරි කොළඹ ගෙනියන්න මං හිතුවා ආයි ජීවිතේට කොළඹ ගෙන්න ගන්න බැරි වෙයි කියලා. ඒ ඇසේ සුදත් අයවත් අල්ලගෙන තිබුණා. මේ අද අපි ටිකක් කතා කරන්න බැලුවේ මේ මයි රෙඩ් කොම්රෙඩ් හෙට රිලීස් වෙනවා 17. ඉතින් තමාරයි මේක 17ත් බලන්න පුළුවන්. සමහර ඊට පස්සෙත් බලන්න පුළුවන් මේ කොහොම හරි මට හිතුණා මම එදා අපි එදා ෆිල්ම් එකේ පොඩි ෆිල්ම් එකට කලින් පොඩ්ඩක් කතා බහ කරානේ සුදතයත් එක්ක මේ ගැන ඊට පස්සේ මට ටිකක් ආස හිතුණා මේක මේ පොඩ්ඩක් මේකේ ටෙක්නිකල් ඇස්පෙක්ට් එක. ඒ කියන්නේ මම ෆිල්ම් එක බැලුවා ලොකේෂන් එකක. ඒ කියන්නේ පොදුවේ ගත්තාම අපිට ෆිල්ම් එකේම තියෙන්නේ ලොකේෂන් එකයිනේ තියෙන්නේ එකයි අවුට්ඩෝ එකයි. එතකොට එහෙම කරපු වැඩක් ඊට පස්සේ ටයිටල් එකේ සහ ඒකේ තිබුණ නිකන් පොලිටිකල් ලයින් එකකුත් පේන්න තියෙනවා වගේ මේ ඔක්කොමත් එක්ක ෆිල්ම් එක බලන ගමන් ලොකු කියුරියස් එකක් තිබුණා. අපි දා ෆිල්ම් එක ගැන හරියට කතා කරේ නැහැ මොකද මම බලලා තිබුණේ නැහැ. ඉතින් අද පොඩ්ඩක් හිතුවා මේක මේ ගොඩක් අයට වටීවි මේකේ අත්දැකීම මොකද මේක කරපු හැටි මේක හදපු හැටි මේකට තියෙන ක්‍රිටික්ස් සහ හෙට රිලීස් වුණාට පස්සේ බලන එක මේ ඔක්කොමත් එක්ක හාසිරි සම්බන්ධ වීම මේ ඔක්කොමත් එක්ක මේ කට්ටියට අහන්න තියෙන ප්‍රශ්න ටික මට තියෙන ප්‍රශ්න ටික මම අහන්න අනිවාර්යයෙන්. පළවෙනි එක තමයි මේ මම කතාව පටන් ගන්න මේක පොඩි මේ චින්ත ලියලා තිබ්බ එක ඒක ටිකක් පොඩි අර ටිකක් අම්මෝ යාන්තම් ඇති වගේ එකක්. ඒකට හේතුව තමයි ගොඩක් අය මටත් මගෙන් උත්සාහප එකක් තමයි මේ රෙඩ් කොම්රෙඩ් එක මේ වමට ගහන්න හදපු වැඩක්ද කියලා. දැන් මේ ඇත්තටම මේ චින්තා රතු සහෝදරයා දුටු විකාර සිහිනේ කියලා එක එක තැනකට අරන් ඇවිල්ලා මරු එකක් ලියනවා. ඒ තමයි මේ සුදත් අයියා අවුරුදු 17ක් ඉවසගෙන ඉඳලා ඒ ආයුධය අතට ගන්නවා. මේ චින්තා කියන උඩ කෑල්ල අපි පස්සේ කියවමු. මයි රෙඩ් කොම්රෙඩ් කියන්නේ මගේ කියවීමේ හැටියට රතු චිත්‍රපටියක්. ඒ කාලය ඇතුලේ සුදත්ගේ රෝමාන්තික ඒක ඇතුලේ සුදත්ගේ ක්‍රෝමාන්තික කමියුනිස්ට් වාදය මතුවෙනවා. සුදත්ත නම් කියන්නේ එහෙම නෑ මත් එහෙම නෑ කියලා තමයි කිව්වේ. හැබැයි මටත් බලපුවාම මේක තේරුණා. ඒ කියන්නේ මම දැක සමහර අය කියලා තියෙනවා මේක නියන් වෙන විදිහේ සොෆ්ට් අප්‍රෝච් එකක් ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධයෙන් අර එහෙමයි කියලා. කමනෝ මම මේකට ආසයි. මේ ඇත්තටම එහෙම එකක්ද? ඇත්තටම අර ඔයාට අර ඒ කාලේ පත්තරේ තිබුණු එදා අපි කතා කරපු ඒ පත්තරේ තිබුණු කාලෙත් එක ආපු ඒ පොඩි සොෆ්ට් අප්‍රෝච් එක මොඳ මේකේ තියෙන්නේ? නෑ බ්‍රූනෝ මං කතාව පටන් ගන්නම් මෙහෙම. මම උපංගේ අතිශය දක්ෂිණාංශිකයෙක් විදිහට තමයි උපදින්නේ. එතන මගේ පවුල් පසුබිම මම හැදිලා වැඩෙන්නේ එහෙම. හැබැයි පළවෙනි වරට මං හිතන්නේ බ්‍රූනෝත් එක්ක ගිය කලින් සාකච්ඡාවේදී අපි එක කතා කරා මේ ලක්තිව පත්‍රයේදී තමයි මගේ හැරවුම් ලක්ෂ්‍ය හැදෙන්නේ. එතකොට ඒ පත්‍රයේ අතිශය දේශපාලනික පත්‍රයක්. අතර පත්‍රයෙන් එළියට එනකම් මම දැනන් හිටියේ නැහැ මේ පත්‍රයේ දේශපාලනිකයි කියලා. මොකද ඒක ඇතුලේ අපිට මට ඉතාම යහපත් මිනිස් සම්බන්ධතාවවල වගේ හම්බුණා. ඊට අමතරව මට ඒගොල්ලෝ කතා කරන දේ සහ ඒවකට සිදුවෙමින් පැවිදිච්ච සමහර අසාධාරණම් වලට එරෙහිව ඒ පත්‍රයේ ඇතුලේ පෑන මෙහෙවපු විදිය ගැන මගේ විශාල ගෞරවයක් තිබුණා. සහ සංකල්පයක් විදිහට
මම පොඩි කාලේ ඉඳන් ඒ කියන්නේ මට දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන් අපි රුසියානු සාහිත්‍යයත් එක්ක වැඩිච්ච අය. රුසියානු සාහිත්‍ය සියලුම් පොත් ටික මගේ අතේ මේ මොහොතෙත් එකතුවක් විදිහට තියෙනවා. ඒවා මම කියවලා තියෙනවා. ඒවා අපි තව අයත් එක්ක බෙදාගෙන තියෙනවා. අපි කතා කරද්දී ඒ වගේ කෑලි උදාහරණ විදිහට කියලා තියෙනවා. ඒක මේ මම තනියම කරපු වැඩක් නෙමෙයි. අපේ පරම්පරාවේ ගොඩ දෙනෙක් රුසියානු සාහිත්‍යයත් එක්ක තමයි වැඩිලා තියෙන්නේ. යුරෝපියානු අනිත් සාහිත්‍යයත් ඇසුරු කරලා රුසියානු සාහිත්‍යයේ විශේෂයක් තිබුණා. එකක් ඒ පොත්වල මිලාඩුයි. ඒ පොත් ආකර්ෂණීයයි. ඒ පොත්වල කතාන්දරයක් විදිහට මම හිතන හරි ශක්තිමත් කතන්දරයක් තිබුණා. සහ හැමතිස්සෙම අපිට ප්‍රබල වීරයෙක් හම්බෙලා තිනවා. විප්ලවය කියන අදහස පැත්තකින් තිබ්බහමත් ආඛ්‍යානයක් විදිහට ගත්තාම මම හිතනවා ඒ පොත්වල ඉතාම දැඩි බලපෑම් සහගත බවක් තිබුණා. මම ඒකට කැමතුණා කුඩා ළමෙක් විදිහට. මම හිතන්නේ ඒ මතකය තමයි මම මේ අරගෙන එන්නේ කියලා. ආසිරි ආසිරිව ගන්න මේ ආසිරිගේ තියෙන පොඩි මේ ඇන්ටික් ගතිය හින්දාම බ්‍රූනෝ ඇත්තටම මේ ඒක හරි රුවන් තමයි හොඳම සාක්ෂිකාරය. මම මේකේ සියල්ලටම කලින් ඉස්සල්ලාම තීරණය කරේ ආසිරිව. ඒ කියන්නේ සියල්ලට කලින් කියන්නේ මේ ආසිරිව ඔළුවේ තියාගෙන තමයි මම මේක ලියුනේ. ආසිරි තෙතුම්පලකදී ඒක කියලා තියෙනවා. මේ මම මේකේ පළවෙනි ඩ්‍රාෆ්ට් එක ලියලා රුවන්ට තමයි මුලින් යවුවේ. ඊට පස්සේ මම ආසිරිට යවුවාම ආසිරි මම ඇහුවා කවුද මේක කරන්නේ කියලා. මම ගෝ මගේ කරන මනුස්සයත් එක්ක තමයි කතා කරන්න කියලා. ආසිරිගේ මෙහෙමයි. ආසිරි ගන්නවා වෙනකොට විවිධ නාම යෝජනාවල් ආවා. ඒ යෝජනාවල් ඉතාම ප්‍රශස්තයි. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. හැබැයි මට පළවෙනි වරට මම විශ්වාස කරා දැකලා නැති මූණක තියෙන මැජික් එක මරු කියලා. ඒ කියන්නේ ඒකට මම ආසයි කියන්නේ මේ ස්ක්‍රීන් පර්සනැලිටි. අපි කියනවා සිංහලට දැම්මොත් තිර පෞරුෂය කියන එක ගත්තොත් ආසිරිගේ ඇස් දෙක ඇතුලේ තියෙන මේ මිනිහෙක් වගේ ගිනි තියන්න පුළුවන් ඇස් දෙකක්. ගෑනුන්ට ඒක කොහොම බලපානවද කියලා මම දන්නේ නැහැ. හරි ෂාප් ඇස් දෙකක් තියෙනවා. ඒක මම නොටිස් කරලා තිබුණා. ඒක මම ස්ක්‍රීන් එකේ දැකලා තිබුණේ නැහැ. නමුත් මට ස්ක්‍රීන් එකේ පේන්නේ කොහොමද කියන එක ගැන අදහසක් තිබුණා. සහ ආසිරි රංගපාපු ඉතාම චූටි කොටසක් මම දැකලා තිබුණා. සහ මට විශ්වාසයක් තිබුණා ආසිරි මේක එහෙම ගොඩ දාගන්නේ කියලා. දෙක මම හිතුණා ඒ ගොඩ දම්මන එක තමයි මගේ ව්‍යාපෘතිය කියලා. රුවන්නයි මම මේකේ මම ෆිල්ම් එක සම්පූර්ණයෙන් බලපු නිසා මම මේකේ අර කියන්නේ ඕනම කෙනෙක්ට පැයකම ආරක් එකම තැනක ෂූට් එකක් කරනවා කියලා කියන එක මාර චැලෙන්ජින් කියලා ඕන කෙනෙක් දන්නවා. ඒ කියන්නේ පැයකම ආරක් විනාඩි 87ක් මං හිතන්නේ ෆිල්ම් එක නේද විනාඩි 87ක් විතර එකම ලොකේෂන් එකක තියාගෙන ඉන්නවා කියලා කියන එක මම දැපිට මට අපිට නින් හිතන්න අමාරු එකක්. ඒක හරි චැලෙන්ජින් කියලා මට හිතෙනවා. නිකන් අපිට කවුරු හරි කිව්වනම් එක ලොකේෂන් එකයි තියෙන්නේ මේකේ තමයි පැය ගානම අදින්න ඕනේ කියලා. ඒක ඒකේ ඒ වැඩේ කොහොමද වැඩේ අහුවෙන්නේ? මෙහෙම ඇතිවිල දැන් මුලින්ම මේ සිනෝසී එක වෙලාවෙ ඉඳලම මගේ දැන් මේක රූපම මැවෙන්න ගත්තා. කියන්නේ හැමදාම දිවුල මේ හැම පිටපතක් වගේ ලියපුවාම මාත් එක කතා කරනවා. ඒතකොට මම දිවුලගේ පළවෙනි වැඩේ ඉඳලා හිටපු හින්දා මම හොඳටම දන්නවා දිවුල ඉන්නේ කොයි විෂුවල් එකේද කියන එක. ඒක හොඳ අවබෝධයක් තියෙනවා. මොකද එයාගේ පළවෙනි වැඩේ ඉඳලා වැඩ කරපු හින්දා. ඒක ඇයි රුවනේ මම අහන්නම හිටපු එක ෆිල්මේ බලද්දිත් අහන්නම හිටපු එකක. ඒකේ සමහර අර කැන්ඩල් ලයිට් ඉෆෙක්ට්ස් තියෙන්නේ. ඒක මිනේ ඇත්තටම කැන්ඩල් එකේ ලයිට් එකද? නෑ, කැන්ඩල් ඉෆෙක්ට් එක තියෙනවා. කියන්නේ කැන්ඩල් එකට අමතරව අපි કૃතිමව කැන්ඩල් ලයිට් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් ආවිලා තියෙන තාක්ෂණයේ උපකරණ තියෙනවා. ඒවත් එක්ක පුළුවන් ඒකේ ප්‍රෝග්‍රෑමින් කරන්න ඒ කැන්ඩල් ඉෆෙක්ට් එකට දාලා දීලා ටයිමින් කරලා දුන්නාම එයා ඒ කියන්නේ ඇප් එකක් ත්‍රූ වැඩ කරනවා ඒ ගන්න. ෂා. මම හිතුවනේ ඒක සෑහෙන يعني බැලු يعني ලයිට් එකේ ප්‍රමාණය. නෑ මං හරි ආසයි බ්‍රූනෝට ඒක කැන්ඩල් ලයිට්ම කියලා හිතුණා කියන්නේ. ඉතින් රුවන්ගේ උත්සාහය හරි. මං ටිකක් එකපාරක් එක දෙකක් තුනක් බලාගෙන හිටියේ අර සමහරවිට කැන්ඩල් එක අර හුලකට යන ඒක රියල් එකත් එක්ක ඒ කියන්නේ රියල් එකට දැන් මම එක්ස්පෙරිමන්ට් එකක් හැටියට තමයි කරේ. මේක ෆොටෝග්‍රැෆි වල ෆුල් ඕපන් තමයි මම ෂූට් කරලා තියෙන්නේ. කියන්නේ ෆුල් ඕපන් කියන්නේ ඇපිචර් ෆුල් ඕපන්. ෆුල් ඕපන් එකටත් ඒ කියන්නේ කවදාවත් අපි එච්චර ලෙවල් එකට එන්නේ නැහැ. හැබැයි මට ඕන තිබ්බ මේක ලෝකී යටතේ ෂූට් කරන්න. ඒ කියන්නේ වෙන ෆිල්ම් වල අපි ස්ටොප්ස් ගන්නවත් දා ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් හදා ගන්නවනේ. ඒක නම් මේකෙදි මම එහෙම කරේ නැහැ. හැබැයි මම ලයිටින් වලින් ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් හදුවා. හැබැයි ෆුල් ඕපන් ෂූට් කළා
එකනේ මමගේ ඒ තියෙන ස්පීඩ් හයිට් ස්පීඩ් ලෙන්ස් වල තියෙන F එක තියෙන 28 එක. එතකොට 28 එකෙන් එහාට යන්න ඕනේ. එතකොට මම දැනගන්න ඕනේ මේකේ අnder කොච්චර එක්ස්පෝස් වෙනවද? ඒ ලෙවල් එක දැනගන්න ඕනේ. එතකොට ඒකෙන් තමයි මම depth of field හදාගත්තේ. ඒ කියන්නේ අඳුර සහ අඳුරින් එහා පැත්තේ තියෙන එකේ එක රියල් එකේ දැන් අපිට ඇහැට පේන එකේ තියෙන highlight එකයි background එක තියෙන බස්සන් කොච්චරද කියන්නේ මම grade එක ගැන දැනගෙන ඉන්නවා. ඒක තමයි මම grade එක ගැන දැනගෙන තමයි කරේ. මම කියන්නේ දැන් මම කලාධ්‍යක්ෂවරයත් එක්ක සහ දියුලත් එක්ක කලින් කතා කරා මේකේ වර්ණ භාවිත කරන එක. අපි color palette එකකට shoot කරේ. එතකොට color palette එක මුලින් ඉඳලම අපි හැදුවා මේ characters වලට දියුලට ඕනේ කරලා තිබ්බා මේකේ රතු වර්ණ සමර්ථයන් වලට ගේන්න. ඊපස්සේ background එක කොච්චර බස්සනවද කියන එක මම කලාධ්‍යක්ෂවරයත් එක්ක කතා කරා. එතකොට එයත් එක්ක කතා කරලා අපි හැදුවා. හැදලා මම දැනගත්තා දැන් මේ මේකේ stops කීයක් අපි පෝස්ට් එකේදී අඩු කරනවාද බෑක්ග්‍රවුන්ඩ් එක අඩු කරනවාද එතකොට ලයික් කරේ ඒ විදිහට. එතකොට බෑක්ග්‍රවුන්ඩ් එක කොච්චරක් අඩු කරනවද ෆෝග්‍රවුන්ඩ් එක කොච්චරක් තියා ගන්නවද අපි කලර් පැලට් එක කොහොමද වැඩ කරන්නේ කියන ඔළුවේ තියාගෙන තමයි මේක ෂූට් කරේ. හා ප්‍රුණ කැමති නම් කලා අධ්‍යක්ෂකවරු අපිත් එක්ක ඉන්නවා. අනේ චුට්ටක් අපිත් එක්ක කතා කරමු. මම කියන්නම් යාගේ පොඩි හැඳින්වීමක්. මෙයා මට හම්බෙන්නේ ඉතාලම චූටි පළවෙනියටම එයා එනවා මිල්ටන් අයියාගේ මගේ වනස්පතිකේ හිටපු ලංකාවේ හිටපු ප්‍රවීණ එක්කෙනෙක්. මම මේ අවස්ථාවේ මිල්ටන් අයියාට මිල්ටන් අයියාව මතක් කරන්න කැමතියි. මිල්ටන් අයියා මම හිතන්නේ ලංකාවේ බිහි වෙච්ච විශිෂ්ටතම කලා අධ්‍යක්ෂකවරයෙක්. මිල්ටන් අයියාගේ ඉතාලම ලාබාලතම ගෝලයා විදිහට තමයි මට මෙයාව හම්බ වෙන්නේ. සහ ඉතින් අපි මේ සම්බන්ධයම තිබුණා. අපි වෙන වෙන වැඩ දෙක තුනකදී හම්බුණා. මේ වැඩේට මම දෙපාරක් හිතන්නේ නැතුව අපි මරුණේ මමයි කතා කරනකොට මංජුව නිකන් නිතරගෙන් පත් වෙච්ච මම නිකන් මෙහෙම අහනවා. ඒ කලා අධ්‍යක්ෂකගේ ඇත්තටම රෝල් එක මොකක්ද මං කියන්නේ නොදන්නද මේක. අපි මේ බ්‍රුණ හරි ලස්සන ප්‍රශ්නයක් අහයි. දැන් ලංකාවේ කලා අධ්‍යක්ෂක කියලා කිව්වට ඒක අපි යුනිවර්සලි කියන්නේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කියලා. එතකොට ඩිසයිනර් කියන්නේ එයා තමයි එන්ටයර් ප්‍රොඩක්ෂන් එක ඩිසයින් එක බාර වෙන්නේ. එතකොට කලර්ස් යන්නේ කොහොමද? එතකොට ආර්ට් ඩිරෙක්ටර් කියන්නේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් ගේ යටතේ ඉන්න කෙනෙක්. එතකොට එයාගේ යටතේ ඉන්නවා ප්‍රොප් මාස්ටර් කෙනෙක් ඉන්නවා, කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක් ඉන්නවා, සෙට් ඩිසයිනර් කෙනෙක් ඉන්නවා, කන්ස්ට්‍රක්ෂන්ස් ඉන්නවා. ඒක විශාල දෙපාර්ට්මන්ට්ුවක්. හැබැයි දැන් අපි ගත්තොත් එහෙම DOP කියලා කිව්වහම DOP යටතේ ග්‍රැෆර්ස්ලා ඉන්නවා, ලයිටින් ඇසිස්ටන්ට්ස්ලා ඉන්නවා, ඒ ફોකස් පුලර්ස්ලා ඉන්නවා. ඒ වගේ විශාල මෙයා තමයි ඒක හෙඩ්. ඒ කියන්නේ ඇත්තටම ගත්තහම අපි කියනවා දැන් සිනමාවේ කර්තෘත්වය කොහෙද තියෙන්නේ කියලා කිව්වහම DOP තමයි ફોટોગ્રાફી වල කර්තෘ. එතකොට සෙට් එක සහ බාහිර පසුබිම අපි කියන්නේ මිසොන් සේන් එකේ අයිතිකාරයා තමයි ප්‍රොඩක්ෂන් ඩිසයිනර්. නැත්නම් අපි සාමාන්‍ය සිංහල භාෂාවෙන් කිව්වොත් කලා අධ්‍යක්ෂකවරයා. මංජු රායකම මෙතන මංජු මේකේ මේ මං හිතන්නේ වෙන චැලෙන්ජින් වැඩක් මං හිතන්නේ එකම තැනක සෙට් එක මං හිතන්නේ මේක නම් ඉන්ඩෝ හදපු සෙට් එකක් නේ කලා ඒක ඒක මං චූටි ඉන්ටරැක්ෂන් එකක් දෙන්න මංජුට කතා කරන්න ලේසි වෙන්න. අපේ රූණි මමයි ටිකක් දීර්ඝ වශයෙන් කතා කරා. අපි මේක රියල් එකක ෂූට් කරනවද නැත්නම් සෙට් එකකට ගේනවද කියලා. ඒතර මං කොන්දේසි විරහිතව කිව්වා සෙට් එකක ෂූට් කරමු කියලා. එකක් මට වුණා දුක් විඳින්න නැතුව ෂූට් කරන්න. මොකද මේ වැඩේමත් දුකක් හින්දා වැඩේ ඇතුලේ ආයෙ දුක් විඳින්න ඕනේ නැහැ. මට වුණා AC දාපු ඉතාලම කම්ෆර්ටබල් සෙට් එක. දෙක මට වුණා 100% අපේ කන්ට්‍රෝල් එකට සෙට් එක ගේන්න. ඒ කියන්නේ සෙට් එක කෑලි හතරට ගලවන්න ඕනේ. සෙට් එකට රුවන්ට කොහේ ලයිට් එකක් දාන්න ඕන නම් ඒකේ ලෑලි ගලවන්න පුළුවන් වෙන්න ඕනේ. පාට පාරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ රුවන්ට ඕන දේ කරන්න පුළුවන් විදිහට කොහොමද සෙට් එක හදන්නේ. දැන් එතකොට මේ දෙන්නගේ තියෙන අන්ඩර්ස්ටෑන්ඩින් එක සහ නම්‍යශීලීත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය කියන එක මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් කියන එක මාර වැදගත් මේ වෙලාවේ. මොකද මේ අපි කිව්වට ආර් ඩිපාර්ට්මන්ට් එකට ප්‍රශ්න තියෙන පුළුවන් හදද්දි රුවන් ඒ ලයිට් එක ගන්න, ඒ ලයිටින් කන්ඩිෂන් එක ගන්න රුවන්ට ඒ ලයිට් එක කොහරි දාන්න ඕනේ. ඔන්න ඔය අන්ඩර්ස්ටෑන්ඩින් එක අපි ඊළඟට කතා කරමු කොහොමද සහාය අධ්‍යක්ෂකරයා ඔකට සම්බන්ධ වුණේ කියලා. නමුත් මේකෙදි මම හිතනවා මංජුට ඒ අවශ්‍යතාව ටික දුන්නාම මංජු එතෙන්ට මුණ ගැහුණා. මංජුගේ ඊතුරු විස්තර ටික මට ඉතින් ඇත්තටම අභියෝගයක් වුණේ මේ රුවන් අය මට කිව්වා හැම වෙලාවෙම මේ සෙට් එක නම් ගලවන්න ඕනේ කියලා. ඉතින් අඩි 12ක් උස අඩි 20ක් දිග ලෑරි ගහලා කොහොමද මේක ගලවන්නේ? සරෙන් සරේ ගලවනකොට ඒ පසුබිමේ තියෙන අපි කියමු පොත්‍රාක්කය කියලා, පොත්‍රාක්ක එක පොතක්ව වෙනස් වෙන්න දැන්. කන්ටිනියුටි එක ගානක් වෙන සිදුවීමක් නෙමෙයි. අන්නේ බය තමයි මට තිබුණේ. ඉතින් ඔව් දැන් අපි ඊට පස්සේ මේ දැන් කතා වුණාට පස්සේ
අපි දෙන්න තීරණය කරා අපි ගලවන්නේ ඒ ඒ කියන්නේ අමාරු තැනකට આવොත් විතරක් ගලවනවා කියලා. මොකද දැන් මොකද අපිට තිබෙද සීමිත දින ගානකින් අපි රූපගත කරනවා. ඒකට අපිට ටයිම් එක වේස්ට් කරන්න බෑ. මේක සෙට් එක අපව ගලවලා හයි කරනවා කියන්නේ කාලයක් යනවා. රූන් මම නිකන් චූටි කතන්දරයක් මේ රුවන් කීප එකට එකතු කරොත් ඒ කියන්නේ දැන් හතර පැත්තර ගලවන්න ඕන කියලා කිව්වහම මංජු ලෑස්ති වෙනවනේ ගලවන්න. හැබැයි මංජුගේ ප්‍රශ්න ටිකක් තියෙනවානේ ගලවල පොත්වල කන්ටිනියුටි තිබ්බ. එතකොට සහායදක්ෂකවරයාට පොත් එච්චර කොච්චර හරි ගියාද කියලා බලන්න බැරුව යනනේ. එතකොට අපි අපි අතර මංජුගේ ප්‍රශ්න කිව්වහම අපි අතර එකඟතාවයක් තිබුණා පොත් රාක්‍ය අපි ගලවන්නේ නැහැ කියලා. අතර එහෙම ගලවන්න බැරි ඒව සහ පුළුවන් ඒවා පිළිබඳ අපි පොඩි ප්‍රමාණයක් තමයි අපි මේක ඇඩ්ජස්ට් කරගත්තේ. එතකොට අපිට මොකද නැත්තම් ගලවලා ආය හදාගත්තා නම් කන්ටිනියුටි ප්‍රශ්න එනවා, ප්‍රොප් සයින් කරන්න යන ටයිම් එක යනවනේ. එතකොට අපි පොඩි ප්‍රමාණයක් තමයි ඇඩ්ජස්ට් කරගත්තේ. අනිත් එක සෙට් එක ගැලෙව්වේ නැහැ. සහ දිවුලට ඕමනාව තිබ්බා මේක අර සාමාන්‍ය ඒ පොඩි ගෙදරක තියෙනම ප්‍රමාණයම හදාගන්න. මොකද අලෝ ප්‍රශ්නයක් වුණොත් නිකන් අපිට කැමරාවට ලොකුවට පේනවනේ මේක. ඉඩ තිබ්බ මේක නැති වෙන්න තමයි මේක. ඒ කියන්නේ ලෙන්සස් වලින් වුණත් ලොකුයි කියලා පේන්නේ නැති වෙන්න බෑ. ඒ පොඩි එකක කියන එක ඒ කියන්නේ ඒක හරි ප්‍රශ්නයක් බ්‍රුණ. දැන් පොඩි එකක් හැදුවට පොඩි එකක ෂූට් කරන්න බෑ. හැබැයි පොඩි එකක් කොහමද ෂූට් කරන්න පුළුවන් විදිහට හදන්න කියන එක තමයි සිනමා කියන්නේ. ආ හැබැයි ලොකුවට හැදුවෙත් නැහැ පොඩියට හැදුවෙත් නැහැ. බට පහසු විදියට හදාගත්ත යම්කිසි එක ප්‍රමාණයකට. දැන් මේකේ අර කිව්වත් වගේ දවස් පහෙන් ෂූට් එක ඉවර කරනවානේ. එතකොට ෂූට් එක ඉවර කරන්න මට එදත් මම ආසම හිතුණු එක තමයි මේ අර මේකට වෙලා තිබුණ ප්‍රෙපරේෂන් පාර්ට් එක. ඒ කියන්නේ කලින් මේ ගොඩක් තියෙන චැලෙන්ජස් ටික මේව ටික මේ අපි බ්‍රූනෝ හම්බ කතා කරන මම නිකන් චුට්ටක් එක්ස්ප්ලেইন කරොත් ඒ ඒ ඒ පනින්න ඕනේ සීමාවල් ටික අපි ඉරි ගහලා ලොක් කරලා තිබුණා. දින 4යි. වන් ලොකේෂන් පැයක්වත් වැඩි වුණ නැද්ද? නෑ නෑ. ඒ දවස් ඇතුළත වෙච්ච දේවල් තියෙනවා. නමුත් ඒ ඒ ඒ ඒ අපි වර්කින් ඩේ කියන එක ඇතුළේ තමයි ඔය ටික වෙලා තියෙන්නේ. එතකොට ඒක කොහොමද කියන එක. ඊටකොට ඒක ඇතුළේ ඒක තමයි මම හිතන්නේ මේක ඇතුළේ තිබිච්ච මැජික් එක. නැත්තම් දෙන්නෙක් එක කතන්දරයක් ෂූට් කරනවා කියන එකේ ලොකු මැජික් එකක් තියෙන විදිහක් නෑ. හැබැයි දෙන්නෙක් ඇතුළේ කොස්ටියුම් චේන්ජ් එකක් නෑ. එතකොට කොළපාටක් පේන්නේ නැහැ. දවල් ලරුවක් එන්නේ නැහැ. එතකොට චැලෙන්ජස් ගණනාවක් තියෙනවා. එතකොට කොහොමද මේක රංගපෑමේ ඇතුලේ මේක තියටර් වෙන්න තියටර් ඇක්ටිං වලට යන්න සියලුම පහසුකම් තියෙද්දි තියටර් නොවි සිනමා කොහොමද තියාගන්නේ? ඒ කියන්නේ තියටර් එකත් මෙහෙමනේ වෙන්නේ. එතකොට ඕව ඇක්ටිං වලට යන්නේ නැතුව සිනමැටික් කියන එක පොඩ්ඩක්වත් නෙගෝෂিয়েට් කරන්න නැතුව කොහොමද අපි යන්නේ කියන එක තමයි මම හිතන්නේ අපිට තිබිච්ච එක. මම මේගොල්ලන්ට ඉතුරු ටික දෙන්න කලින් මේ දෙපාර්තමේන්තු අතර තියෙන ප්‍රශ්න තේරුම් අරගෙන එක මොහොතකදී මයිග්‍රේට් කොම්ප්ලීට් කියන පොදු කතන්දරයට එන එක තමයි මම හිතන්නේ මේක තිබිච්ච ලොකුම ජයග්‍රහණේ. ඒතකොට ආර් ඩිපාර්ට්මන්ට් එක සහ සියලුම දෙපාර්තමේන්තු අන්‍යෝන්‍ය අවබෝධයක් ආවා අපි අනිකට කොහොමද උදව් කරන්න කියලා. එයාගේ මට්ටමින් අඩි ගානක් පස්සට ආවා අනිත් එක්කෙනාට උදව්වක් කරන්න වෙනුවෙන්. එතකොට සාමාන්‍යයෙන් ඔය ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ දැන් ආර්ට් ඩිපාර්ට්මන්ට් එක මත එහෙම නොත් මුළු දවසේම ෂූට් එක අරෙහිම ඩිපෙන්ඩ් වෙනවනේ. කියන්නේ ඔයා ගත කරන කාලය මේ ඔක්කොමත් එක්ක ඩිපෙන්ඩ් වෙනවනේ. සාමාන්‍යයෙන් මම මේ කලින් කරපු ඉන්ටර්විව් එකේදී මට අහන්න හම්බෙච්ච එක තමයි මේ ක්‍රූ එක ගැන මාර ආඩම්බරෙන් කතා කරේ මේ දෙවුලා සෑහෙන ආඩම්බරෙන් කතා කරේ මේ දැනුත් එහෙමයි. නෑ මම කියන්නේ ඒ සිනර්ජිස් හැදෙන අර හිස්ටොරිකල් බැඳීම හින්දාද ඒ කාලේ ඉඳලා ඔයගොල්ලෝ? නෑ ඊටත් අමතරව මම හිතනවා මේ මට පුළුවන්කමක් තියෙනවා සහ මම ඒක විශ්වාස කරනවා. වැඩ කරන ඔක්කොම මිනිස්සු එක මොහොතකදී එක මිතියකට එන්න ඕනේ කියන එක. ඒක වෙනුවෙන් මම ඔය කලින් වැඩපුළුව පවත්වලා එක එක අය අතර තියෙන ඒ කියන්නේ මේක ඇතුලේ පොඩි හරි දෙහියට හැපෙන්න බෑ. ඒක මම මේ වැඩ කරපු ඕන කෙනෙක් කතා කරයි. ඒ අය අතර විශාල ආදරයක් සහ ගෞරවයක් තිබුණා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ඔය මංජුගේ දෙපාර්තමේන්තුවේ වැස්ස දර්ශනයට එකම කෙනෙක් වෙනම වෙන් වෙලා හිටියා. හැබැයි වැස්ස කරේ මංජුගේ දෙපාර්තමේන්තුවෙන්ද රුවන්ගේ දෙපාර්තමේන්තුවෙන්ද වෙන දෙපාර්තමේන්තුවෙන්ද කියලා අපි කවදාවත් හොයලා බලලා නැහැ. මේ ඇත්ත ඒක වැස්ස ආටිෆිෂල්ද? ඒ වැස්ස කියන්න. වැස්ස මංජු කියන්න. සිරාවට වැස්ස ආටිෆිෂල්ද? ඔව් ආටිෆිෂල් මේ එතකොට මේ සුදත් අයියා මට කිව්වේ මෙන්න මේ ජනේලෙන් වැස්සාවත් ඇති කියලා. රුවන් අයියා කිව්වා මම වැඩි යමක් කරන්න කියලා රුවන් අයියාගෙන් ඔබ ඒක දැම්මන මේ අනිවාර්යයෙන් මෙතන දාන්න. මොකද කුස්සිය මම හිතුවේ නෑ දැලක් ගහන්න.
මම හිතුවේ මේ පැත්තට වැස්ස දාන්න වෙයි කියලා. හැබැයි සරින් සරේ මේ පැත්ත ෂූට් කරනකොට අරහේ ගලවලා මෙහෙට අපි. ඒක වෙනම ටැංකි දාලා බට දාලා ටැංකි දාලා දැන් ස්ටුඩියෝ එකට වතුර ගලවගෙන යන්න බෑනේ. මට ටැංකියක් දාලා මේක ලෑස්ති කරලා තිබ්බ ජනලෙන් වහින ටික විතරක් පේන. එතකොට මෙයා හැබැයි කුස්සිය සෙට් එක හදද්දි මෙයා කුස්සිය සෙට් එකේ දැලක් දාලා තිබ්බා. එතකොට මට ලේසි වෙන්න කියලා හැදුවට දැන් මං ගෝ දැන් මට විෂුවල් එකේ පේනවා මෙතන දැලෙන් එහා පැත්තේ තවින්න ඕන. ඒක කලින් ප්ලෑන් කරලා තිබිච්ච එකක් නෙවෙයි. ඊපස්සේ අන්තිම අපිට මේ දිනේෂ් එක්ක කතා කරලා ඒක දාගත්ත අන්තිමට කුස්සිය ෂූට් එක. මොකද අරෙන් ගලවගෙන ගේන්න ඕන. මොකද ඒකේ ඒකේ බ්‍රුනෝ ඒ බට ලයින් එක රීසයිකල් වෙනවා. වතුර ඒ වතුරමයි ආය කැරකි කැරකි වහින්නේ. හැබැයි අවුට්ඩෝ එකේදී වෙනම ලොකු අවසර ප්‍රශ්න. මේ ඇත්තටම අවුට්ඩෝ එක තමයි මැජිකල් මම. ඇත්තටම ඒක ෆයිබර් බ්‍රිගේඩ් එකේ දාලා අපි වැස්සව මදන්න කෝච්චිය හතක් විතර ගියානේ. ඔව්. කොච්චර ගියාද? අවුසර්දී ගණනාවක් ගියා. බවුසර් 8ක් හරි 10ක් හරි ගියා. ගියා. ඔව්. නෑ. ඇත්තට මං හිතුවා මං ඒක මාර මං හිතුවා ඇත්තට ටෙස්ටින් එකටත් ගියපම එක ටෙස්ට් එකක් ගහපුවම බවුසරේ බාගෙන වැස්ස කියන්නේ බ්‍රූනෝ හරි ෂූටින් වල වැස්ස සහ සත්තු කියන්නේ ඊටාම අමාරු ප්‍රශ්න දෙකක් මොකද වැස්සේ රියසලුත් නැහනේ ඒ කියන්නේ මේ බවුසර එකක් එකපාරක් ගැහුවාම ඒ බවුසර කිවරයි ඊළඟට බවුසර එක ගිහින් පුරවන් එනකන් අපි ඉන්න ඕනේ නිකන් එහෙමත් හිටියා ඔව් ඒ අතරතුර ස්ටෑන්ඩ් බයි තව බවුසරක් තිබුණා ඒ උනාට එලි වෙනවා දැන් අපිට එක රාත්‍රියේ තිබ්බේ එතකොට එලි වෙනවා එතකොට අපිට ටෙස්ටින් කරන්න බෑ මොකද අපිට ඒ දැන් එයාලට කිව්වට එයාලට ෆයිබ්‍රිකේට් කට්ටිය තේරෙන්නේ නැහැ මේ විෂුවල් එක තේරෙන්නේ නැහැ ඔව් එයාලා මෙහෙම අල්ලන එයාලට ගින්න නිමන්න පුරුදු ඒකට අපිට ඕන එකල මේ වතුර බටේ හෙලෙව්වොත් වැස්ස හෙලවෙනවා එහෙම බෑ මම ඇත්තටම හිතුවා මේ වැස්සක වැස්සක් මොකද ඒක ඒ තරම් ලොකු ලොකු වයිට් ෂෝස් තිබ්බනේ මේ ඉතින් කෝච්චියක් තිබෙනවනේ ඒක තමයි මම කෝච්චිය නම් මං හිතුවේම මේ නෑ ඒක 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 මං හිතනවා අපි දිනේෂ්ට ඒක නිසි ගෞරවය දෙන්න ඕනේ මේ මොකද අපි දිනේෂ් එක කතා කරනකොට ඒක කතා කරමු ඒ ඒ කෝච් යන වෙලාවල් ටික දැනගෙන ඒ කෝච්චි අපිට බෝනස් කෝච්චියක් ආවා හිතපු නැති වෙලාවක ඒ හින්දා තමයි කෝච්චියේ ක්ලෝස් අප් එක හම්බුනේ නැත්තම් අපිට කැමරා දෙකක් දාලා ෂූට් කරේ නෑනේ ඔව් ඒ ප්ලෑන් කළා ඔව් අපි දැන් කෝච්චිය යනවා කියලා දන්නවා ඒ උනාට අපි ඉස්සෙල්ලා වැස්ස වස්සලා බැලුවා අර දැන් හරි දැන් කෝච් යනවා කියලා අපි ටයිම් කරලා හදලා කෝච් අරගෙන එනකොට අපි දැනගත්තා මේ දිනේෂ් ඒක කෝඩිනේට් කරා ඊපස්සේ මොකද කලින් ඕන් කරන්නත් බෑ ඕන් කරොත් එහම වතුර බෝතල් හරියට ටයිම් කරලා අපේ එක්කෙනෙක් ස්ටේෂන් එකේ හිටියා කෝච් පිටත් වෙනවා කියලා කියන්න ඒ උනාට බෑ මොකද පුරාණව මේ වතුර ප්‍රෙෂර් වෙලා එන්නත් එපා අන්න එහෙම ප්‍රශ්න උත්තිනා ඊට පස්සේ ඉතින් ඒවා ටයිමින් හැදුවේ මෙයා මේ හදලා දුන්නා ඊට පස්සේ අපි ඒක ෂූට් කරා. ඇත්තට කවුද අපි ගිනිනිවන හමුදාවක් කියලා මට එක වෙලාවකදී බැන්නා මේ අපි ඉන්නේ ගිනිනිවන්න අපි දන්නේ නැහැ මරයා කෑ ගහනවා මේ අරහෙට ගහන්නේ කෑ ගහන්නේ අපි කරන්නේ උඩට ගහන එක කියලා එකපාරක්. ඒ කියන්නේ ගිනිනිවන්න ආව එකයි ෂූටින් වලට ගිනිනිවන බට පාවිච්චි කරනවා කියන්නේ විශේෂයන් දෙකක්. ඔව් ඉතින් අපිට හැබැයි මේ ප්‍රෙෂර් එක ගන්න පුළුවන් ඒ එයාලා ගාව විතරයි දෙන්නේ උපකරණ. ඒතර ප්‍රමාණයක් වන ඇන්ත වතුර ප්‍රමාණයක් අපිට ඒරිය එක වස්සන්න බැරිගෙනවා. එතකොට මේ ඇතර අහන්න හිටියරුවන්නේ මේ සමහර ෂොට්ස් මේ කියන්නේ ෂූට් කරේ සිංගල් කැමරද කැමරා දෙකක්ද? දැන් සාමාන්‍යයෙන් ෆිල්ම් වල දෙකක් පාවිච්චි කරනවා. ඔව් දෙකක් පාවිච්චි කරනවා. මේ ෆිල්ම් එකේ සිංගල් කැමරා යූස් කරා. ස්පාර දෙකක් වගේ පෙවුණා නම් ඉතින් අපි සතුට වෙනවා. දැන් මං අහන්න ඉති කියන මේකේ බොහොම ක්ලෝස් එන්වයරන්මන්ට් එක. මොනරු හිටියේ නැහැ. නෑ අපිට කැමරා දෙකක් දාන්න පුළුවන්මත් ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් එනවා. ඒ කියන්නේ අපිට ඇන්ගල්ස් දෙකකට ලයිට් කරන්න ඕන. එතකොට වැස්ස වෙන මොකද අපි වැස්සක් වහද්දී වැස්සට ප්‍රතිවිරුද්ධ අංශක 45 ඇන්ගල් එකකින් තමයි ලයිට් කරන්න ඕන. එතකොට තමයි වතුරේ ඩීටේල් එක පේන්නේ. හරි. එතකොට කැමරාව තියෙන ඇන්ගල් එකෙන් බලද්දී අරක අර ඇන්ගල් එකෙන් ලයිට් එක එන්න ඕනේ. එතකොට ඒක ලයිට් එක ක්‍රොස් කරන්න බෑ. එතන ස්ටෝරි ලයින් එකේ මෙහෙම කතාව යනවා නම් ඒ එන හයිලයිට් එක වෙන තැනකට මාරු වෙන්න බෑ. එක එක ඇන්ගල්ස් වලට ගියා කියලා ඒ එන දිශාව කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඒක වතුර එන්නත් ඕනේ එකම දිශාවෙ. මං හිතන්නේ මංජු දැන් මෙහෙන් එන්න බෑ. මංජු ඉන්න වෙලාවේ බ්‍රූනෝ හරි වටිනවා කතා කරන්න. ඔය ලෑලි කොම අලුත් ලෑලි. එතකොට ඒව කළු කරලා ඒවට පුසුත් ඕන කියලා කිව්වනේ. හා. එතකොට ඒ සුදු පාට කළු වල ටික වෙලා ගියම් තෙතු. ඉතින් ඒක මට මාර ප්‍රශ්න වුණා. ඒක තැනක මම පරණ තෙමිච්ච පුස්කාපු ලෑල්ලක් ගහලා තිබුණා ඒක තැන. වැරදිලා. ඇත්තටම එහෙම එකක් ගහන්න දෙන්නේ නැහැ.
මට අරකමයි ඕනේ කියලා කිව්වා. මාව පස්සේ ඊට පස්සේ මගේ අර සහායකයෙක් හිටියා. එයා ඇත්තටම මේ කලරකම අරගෙන රුවන් අයත් ඇල්ලුවා. අර 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 ටිකට තමයි මම ආස. ඉතින් ඔක්කොම අලුත් ලෑනේ. මොකද ඒක අපිට ඕනකම තිබ්බ දැන් මේ පසුකින් අපම පැල්ලම් ගතිය තියෙන ඉබේ. මේ ෆොටෝ එකේ පේනවනේ මේ පැල්ලම් ගතිය. ඔව්. මේ සෙටප් එක මොකද්ද? මේකත් එතනමයි. ඔව්. මේ ඒකමයි. ඒකම අපි ඩ්‍රීම් සීක්වන්ස් එක ඒකම හැදුවා. ආය වෙනසක් නැහැ. නෑ වෙනස් මොකුත් වෙනස් කරලා නැහැ. ඒක නෑ සෙට් එක ඒකමයි. දොරගාව එක. ඒ අර අර දොර නෑ එයා එයා කුස්සියට යන දොර මේ. එළියට ආ එළිය දොර හදුවා. ඔව්. එළිය දොරේ එක ඇන්ගල් එකක් අපි ෂූට් කරේ සෙට් එකේ. අනිත් ඇන්ගල් ෂූට් කරේ එළිය. චීට් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කැරියල් එකේ. ඒ කියන්නේ අපි ඒකේ මේ පැත්තේ කන්ටිනියුටි එක තියාගෙන මේ පැත්තේ තෙමුවා. තෙමලා ෂූට් කරා. රියල් වැස්ස දාපු දවසේ අනිත් පැත්තේ ෂූට් කරා. ඒ කියන්නේ පොලිසියයි දෙපාරක් තෙමුණා. ආ ඒකද දවස් දෙකක් අර ආ රියල් ගෙදරම අපි මේකේ සෙට් එකේ හදපු දොර ගෙනihin හයි කරා ඒක ගලවල ඒකෙන් තමයි අර වෙනස තේරුන්නේ දැන් මේවා තමයි බ්‍රුනෝ කලා දෙපාර්තමේන්තුවක තියෙන විශ්මයජනක වැඩ සහ අසිස්ටන්ට් සහාය අධ්‍යක්ෂකවරයාගේ ඒ ඒ කන්ටිනියුටි හරියට තියෙන එක මොකද ඒකේ වැස්ස එහෙ මෙහෙ දෙපතර කැපෙනකොට දැන් ඔගලන්ට අපි කියන එක මුකුත් තේරුන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඉතින් ඒ වැඩේ ඒ ඩිපාර්ට්මන්ට් එක හරි මම ඇත්තටම හිතුවේ මම හොඳට ටයිමින් බැලලා හොඳට මේ පහුගෙත් දිගේ වැස්සනේ වැස්ස දවසක නෑ මම බැලුවා ට්‍රේන් එකේ එන වයිඩ් ෂොට් එකක් තියෙනවා ට්‍රේන් එක දෙවෙන එකක් ඒකෙත් මම බිග් ස්ක්‍රීන් එකේ ඉන්න බැලුවේ මට ඒකේ පෙනුන්නේ නැහැ වැස්ස ෆේක් කරලා කියලා පෙනුන්නේ නැහැ ෆේක් කියන්නේ රියල් වැස්සුවා හැබැයි මේ සෑහෙන ලොකු ෆෝට් එක ඒ කියන්නේ වැස්ස ආටිෆිෂල් ඒ කියන්නේ මේ වැස්ස මේ ග්‍රැෆිකලි වැස්සුවා නෙමේ වැස්ස වතුර දාලා වැස්සුවා හැබැයි ඇත්තටම වැස්සා වැස්සුවා ඒකේ මේ අනිත් එක තමයි ෆිල්ම් එකේ බලන අයටත් එක්ස්පීරියන්ස් ඇතේ මට ඒක වැදුණු කියලා තමයි අර වැස්ස අහන් ඉන්න එක මේක මං ආසයි කියන්නේ මට වැදුණුම තැනක් තමයි වැඩේ සවුන්ඩ් ඩිසයින් එක මුළු ෆිල්ම් එක පුරාම ටික 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 වහිනවනේ හැමතිස්සෙම වැස්ස අඩුවෙන්. අද ඇත්තටම මේ අපිත් එක්ක හම්බුණා නම් සම්බන්ධ වෙන්න තිබුණා නම් මම හිතනවා සසිකට ගොඩාක් જાති කියන්න තියෙ කියලා සසිකේ කියන්න තියෙන જાති ටිකත් අපි කතා කරමු. මේ මංජුගේ දෙපාර්තමේන්තුවේ කතන්දර ඉවරන අපිට පුළුවන් මේ සහාය අධ්‍යක්ෂකතුමාට එන්න කියන්න. එන්නකෝ සහාය අධ්‍යක්ෂකතුමා. මංජු thank you. ඉතින් කද කට්ටියම ආවේ මේ හෙට ෆිල්ම් එකේ ලොන්ච් එක තියෙන හින්දා අපි මේ ඉදා කතා වුණා අපි මේකේ ටෙක්නිකල් ඇස්පෙක්ට් එකක් දවසක කතා කරමු. මොන මේක මේ මොනවාද මට ඒක මෙහෙමයි කිව්වේ يعني ඔයත් එක්ක ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ වැඩ කරලා තියෙන ගොඩක් අය කිව්වා මේ වාත නොවී කරගන්න ඒ තාක්ෂණික වැඩ කටයුත්ත නම් ඒක next level කවුරු හරි ඉගෙන ගන්නවා නම් මේක හොඳ ක්ලාස් එකක් මම මාත් එදා කිව්වා මේ කාට හරි එක්ස්පීරියන්ස් ගන්නවා නම් මෙතන තමයි මේ ටෙක්නිකලි වැඩ ටික බලා ගන්න මරු තැනක් කියලා ඉතින් මේ දිනේෂ් මං හිතන්නේ සාමාන්‍යයෙන් ඒඩී කෙනෙක් තමයි වැඩිපුරම බැනුම් අහන්නේත් නේද? එහෙම නේද? මං අහලා තියෙන විදිහට ඒඩීලා බැනුම් අහනවා නේද? ඒඩී මට හිතන්නේ දිනේෂ්ගේ මගේ සම්බන්ධය හරි වෙනස්. මං අපි දුගකල් ගොඩාක් දිග ඈතක සම්බන්ධයක් තියෙන එක නෙමෙයි. පොඩි එක සිද්ධියකදී දිනේෂ්වයි මමයි හම්බ වෙනවා. දිනේෂ්වයි මමයි හොඳට මුණ ගැහෙන්න පුළුවන් එකක් තියෙනවා. දිනේෂ් හොඳටම කඩදාසි වල වැඩ කරන කෙනෙක්. පේපර් වර්ක් හරියට කරන කෙනෙක්. සහ දිනේෂ්ට හරි වේගෙන් ඩිරෙක්ටර්ව තේරුම් ගන්න පුළුවන්. අනිත් ඩිරෙක්ටර්ස් ගැන මම කියන්න දන්නේ මාව නම් තේරුම් ගත්ත කියලා හිතනවා. නෑ එහෙම කතාවක් තියෙනනේ සාමාන්‍යයෙන් ඕනම එකක හැමෝම බයින්නේ එඩිට නේද? එහෙම බැනුම් කතන්දර මුකුත්ම තිබුණේ නැහැ. මම කියන්නේ සාමාන්‍යයෙන් මම අහලා තියෙන එක තමයි ගන්න තියෙන හොඳම එක්ස්පීරියන්ස් එක කියලා මේ ඉන්ඩස්ට්‍රි එකට එන කෙනෙකුට. නෑ අපි ගත් මං බ්‍රුනෝයි කියපේක පූචි යමක් එකතු කරන්නම්. ඇත්තටම අපි ගත්තොත් අපි හයිරාකී එක සහ ප්‍රොෆෙෂනලි ඒගොල්ලන්ගේ ජොබ් කාඩ් එකේ කොහොමද තියෙන්නේ කියලා ගත්තොත් මං හිතනවා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් තමයි මුළු සෙට් එකම රන් කරන්නේ. ඒක එතකොට සෙට් එකේ ඩිරෙක්ටර් තමයි මේ ක්‍රියේටිව් එකේ කර්තෘත්වය තියෙන්නේ. මැනේජ්මන්ට් කර්තෘත්වය තියෙන්නේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. කොටිම මං ඇක්ෂන් කෝල් කරලා නැහැ. ඇක්ෂන් කෝල් කරලා තියෙන දිනේෂ්. ඔයාගේ එක්ස්පීරියන්ස් එක මොකද්ද සම්පූර්ණ මේ වැඩේ ගැන? කියන්නේ දැන් වැඩ ගොඩක වැඩ කරලා තියෙනවානේ. මේ වගේ එකක් අපේ කියන්නේ ෆිල්ම් එකක් එතකොට අර කියනවා වගේ ටිකක් ටෙක්නිකලි චැලෙන්ජින් වැඩක් ඒකේ අත්දැකීම් මොනවා වගේද? ඔව් දැන් මේකේ තිබ්බ
ලොකුම චැලෙන්ජ් එක තමයි මේකේ අපි දවස් 4කින් මේක ෂූට් කරනවා කියන කාරණාව. ඒක ඇත්තටම දවස් 4කින් අපිට ෂූට් කරන්න පුළුවන් උනේ ඒක පිටිපස්සේ අපි ගොඩක් වැඩ කරලා තිබෙනවා. ප්‍රී ප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ අපි නිකන් ඇවිල්ලා ඔතෙන්ට බහැලා දවස් 4කින් කරන්නේ මේ. ජීවිතේට එහෙම නොවුනා නම් දවස් 4කින් කරන්න බෑ. ඒ වෙනුවෙන් අපි මේ වැඩ මුළු කරලා ඒවද සුවත්ත කියලා දිනවා. ඒ වගේ වැඩ ගොඩාක් කරලා තමයි එතෙන්ට ආවේ. මම කියන්නේ ඇත්තටම මම මෙච්චර කල් වැඩ කර ෆිල්ම් වල කොච්චර චැලෙන්ජින් දර ඔයා කිව්වේ ටෙක්නිකල් පැත්ත සුවත්ත ඉතාම හොඳට දන්නවා. එතකොට මම තුන් පාරක් ෂොට් බ්‍රේක් ඩවුන් ගහලා නැහැ කිසිම ෆිල්ම් එකේ. ෂොට් බ්‍රේක් ඩවුන් කියන්නේ අපි දැන් තැනකට ආපුවම අපි සීන් එකක් අරගෙන ඒ සීන් එක බිඳිනවා. මේක අපි මේක වයිට් ෂොට් එකක් ගන්නවා, ඊළඟට ක්ලෝස් අප් එකක්, මෙහෙම මෙහෙම කියලා ඒක මොන ඇන්ගල් එකෙන්ද ගන්නෙ කියන කාරණාවලට යනවා. එතකොට මේ පළවෙනි වතාවට මම තුන් පාරක් ෂොට් බ්‍රේක් ඩවුන් කරුවා. ඒ කියන්නේ මම සුරත්තේ දන්නේ නැද තමයි ඉවසීමෙන් සහ ඒකට විරුද්ධ නොවි වැඩකට ප්‍රී ප්‍රොඩක්ෂන් වල. ඒ කියන්නේ අපි කැමරා කෝණ කොහොමද කරන්නේ කියලා. ඒක පළවෙනි වතාව අපි ස්ක්‍රිප්ට් එක කතා කරලා ඩිස්කෂන් එකක් ගියා. මම කැමරා අධ්‍යක්ෂ රුවන් අයියා සුරත්තේ අපි තුන් දෙනා එකතු වෙලා ස්ක්‍රිප්ට් එක කියෝ කියෝ මේක මෙහෙම මේකේ වයිට් එකට යනවා. මේක අපි පොඩි මූවමන්ට් එකක් කරන හෑන්ඩ් මූවමන්ට් එක. මේක අපි ක්ලෝස් අප් එකකට යනවා කියලා අපි හදාගත්තා. ඊට පස්සේ අපි සෙට් එකට ඇවිල්ලා සුවත් අයියයි රුවන් අයියයි ආර්ට් ඩිරෙක්ටර් අපි කට්ටියම ඇවිල්ලා ඒ සෙට් එක ඇඳ කොටිම කියන ඇඳ තියෙන නිශ්චිත ස්ථානයක් නම් කරා. සාමාන්‍යෙම කරන්නේ නැහැ. මෙතන තමයි ඇඳ. එතකොට දොර මෙතන, එතකොට මෙතන කවුළුව, මේ සියල්ල ඇඳා. ඊළඟට සෙට් එක හැදුවට පස්සේ අර හදපු සබ් බ්‍රේකර් උනේ දවසක් දාලා අපි හදාගත්ත එක අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අර මේකේ තියෙන ප්‍රොප්ස් එක අපි තුන් දෙනා කතා කරලා රුවන් නැගෙන මෙතන ගලවන්න ඕනේ. මෙතන කැල්ල ගලවමු. මෙහෙම මෙහෙම දිවුලා දැන් මෙතනින් මෙහෙම මෙහෙම ඇවිල්ලා මේ අපි මේ පොත්‍රාක්ක පව කරා මේ බෝල කුඩුව පව කරා මේ එළියට එනවා කැමරාව කියලා කියනවා. හයිද ඒ අනුව දිනේශ් ලියාගෙන දැන් මෙතනින් ෂොට් ඔන්න ආය අර ෂොට් අර බ්‍රේක් ඩවුන් එක අයින් කරලා අලුතෙන් ෆිනිෂ් කරා. මේකේ බ්‍රෝ හරි ලස්සන කෑල්ලක් තියෙනවා. ඒ කියන්නේ මේ ඩ්‍රෙස් වුණාට පස්සේ අපිට තමයි වෙනස් වෙනවා. ඒකේ මේ මං හිතන්නේ දිනේෂ් කියයි දැන් සමහර ෂොට්ස් මට ඕන කියලා කිව්වහම ප්‍රායෝගික ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ එතන ගන්න බෑ පොත්‍රාක්ක වදිනවා රුවන්ගේ කැමරා එක වදිනවා මොන හරි වුණාම සමහර තැන්වල මං කියලා තියෙනවා දිනේෂයා. මේක නම් ගන්න ඕනේ මොනවත් බෑ කියන්න බෑ අනිත් ඒවා ඇජස්ට් වෙන්නේ කොහොමද කියලා විතරක් හිතන්න කිව්වහන්දි රුවන් කියනවා දිවුල දැන් අතන දාන්න බෑ දිවුල ඒක අමාරු. අනේ එහෙම දැන් කොහොම හරි අන්තිමට ඒ ඔක්කොම අස්සේ ඒ රුවන ඒ ප්‍රායෝගික ප්‍රශ්න ටික ඔක්කොම තියෙද්දි ඒ ඉල්ලපු එකම අරන් දීලා තිනවා. ඒකේ ප්‍රශ්න ගොඩාක් තියෙදි දිනේෂ් ඒකම අරන් දීලා තිනවා. ඒ සෙට් එක ගලවද්දි අතිශය ප්‍රශ්න තියෙද්දි මංජු කරබාගෙන සෙට් එක ගලවද්දි මම මේ කියන්නේ එක මොහොතකදී ඩිරෙක්ටරට ඕනේ කරන්නේ මොකද්ද කියන එක ගැන එක මිතිකට ආවහම ඒවා මුකුත් වෙන අයට ප්‍රශ්න තිබිලා නැහැ. ඒක හොඳකරන ඔයා දැන් හැපිද කියලා විතරයි අහලා දෙන්නේ. එච්චර. ඒකයි මම කිව්වේ මං ක්‍රූ එක ගැන දැන් ඇයි මම මේ ක්‍රූ එක ගැන මෙච්චර කතා කරන්න කිව්වම ඒ ක්‍රූ එකේ මේ මම හුස්ම ගන්නකොට ක්‍රූ එකේ අනිත් මිනිස්සුත් හුස්ම ගත්තා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ එච්චරට ඒකාත්මිකයි. ඒකට වචන තියෙන්න ඕනේ. ඒක හාමනයි ඉස්සලා තිබුණා. මං අහන්න මේ ඔයාගේ රුවන් අයගේ බැදී මේ වැඩ ගොඩක් වෙලාට දැන් මං කියන ඔයා ෆිල්ම් එකක් කරන්න ආයේ අවුරුදු 19 කින්නේ. ඔව්. ඒතර ඒ කාලය තුරද කමර්ෂල් ගොඩක් කරලා තියෙනවා. නැද්ද? නෑ කමර්ෂල් කරනවට තමතරව රුවන් මමයි රුවන් ෂූට් එකක් අපි වෙන කාගේ හරි ෂූට් එකක් ඉවරනවා කියලා. ආවහම දිවුල මං කොළඹ ඇවිල්ලා ඉන්නේ කිව්වා අපි දෙන්න වාඩි වෙලා කයි වාරුවක් ගහන අභ්‍යාසයක් මේ අපි දෙන්න ෆිල්ම් හදලා නැති වෙන්න පුළුවන් කමර්ෂල් කරපුත් නැති දාලවල අපි දෙන්න වාඩි වෙලා ලෝකේ තියෙන හදන්න හිතන් ඉන්න ෆිල්ම් ඒ කියන්නේ අපි දෙන්න එකතු වෙලා හදපු ෆිල්ම් හදුවා නම් මේ පාලිවන් ග්‍රවුන්ඩ් එකේ ගිහින් දෙන්න ගිහුව මොටර් බයිසිකල් දෙයක් ඉස්සර මම මේ ඉල්ලම මුලින්ම කාලේ මේ චිත්‍රපට වල එන්නත් කලින් රට කජු කොට දෙයක් එහෙම අරගෙන ඉතින් ඔතන ඉඳගෙන චිත්‍රපට ගැන සීනවා ආලෝක ඕ දැන් ඒ දවසට ෆිල්ම් ෆෙස්ටිවල් තියෙනවා මේ බලන්න බැරුණ එකක් දිවුල හොයාගෙන ඇවිල්ලා කියනවා යන් කියලා මම බ්‍රෝනට තප්පරයක් දෙන්න වනස්පති කරන්න කලින් පෙරුම් තචයන් කියලා චිත්‍රපටයක් ආවා. පෙරුම් තචයන් කියන්නේ ගල් වඩුවෙක් ගැන. ඒ චිත්‍රපටිය අපි දෙන්න 10 මාර බල්ලා 2 මාර බල්ලා හවස කී හරි තිබුණා ඒක බලලා අපි දෙන්න එකම ෆිල්ම් එක දර්ශන තුනක් බලලා නුවර තිබිච්ච ෂෝ එක අපි දෙන්න ගිහිල්ලා නුවර ගිහිල්ලත් බැලුවා. එතකොට ඒක ඇත්තටම මගේ ලයිටින් වලට මගේ මං ගත්ත ඒ ෆිල්ම් එකේ ඒක තමයි එක්ස්පීරියන්ස් එක. ඒක තමයි ඒ කියන්නේ වනස්පති වලට කලින් ඔව් ඒ කියන්නේ කොටම කලින් ඒ කියන්නේ මේ නෙගටිව් මාධ්‍යයෙන් කරපු ලයිට් ඇන්ඩ් ෂේඩ් තියෙන ලස්සනම එක ෆිල්ම් එකක්. ඒක තාමත් මට විෂුවල් පේනවා.
ඒක මාර මේ කියන්නේ මට අභ්‍යාසයක් නෑ. ඔය අපි කතා කරන්නේ DVD නැති DVD නැති ඔන්ලයින් ෆිල්ම් බාන්න බැරි කාලෙක. ඒක තමයි මම කියන්නේ ඒ ඒ ඒ ඒ කතාව පොඩ්කාස්ට් එකකට ගේන්න කියලා. අර ඔයගොල්ලෝ දෙන කතාව. අම්මේ මේ එහෙම කතාන්තර නෑ. එහෙම කතාන්තර ඕන තරම් ඇති. ඒ කියන්නේ අපි දෙන්න කතා කරපු චිත්‍රපටි ඇත්තරම නිකන් හැදුනා නම් මං හිතන්නේ 50ක් 100ක් හදලා ඇති. ඒක මරුවේ ඒ මරු යාළුකම. ඒ කියන්නේ අපි මමත් හැමතිස්සෙම කියන්නේ දැන් මං ඔය පොඩ්කාස්ටිං ගැන කවුරුරි අහපුවාම මේ මං කියන්නේ ඉතින් ඔයාට වැඩිපුරම වෙලාවක් කතා කර කර ඉන්න පුළුවන් සගයා හොයාගන්න. ඒ කියන්නේ නාඩිය අහු වෙන සගයත් අර එහෙම යාළුකමක් නේ. ඉතින් මං ඇත්තටම හිතුවේ ඒක අර නිතර කමර්ෂල් වලදී හම්බ වෙලා නිතර වැඩවලදී හම්බ වෙලා හැදෙන යාළුවා. නෑ නිතර වැඩවලදී හම්බෙච්ච එක තියෙනවා. අපි දෙන කොහොමදත් යාළුවෝ. හරි. හැබැයි ඒ යාළු කියන කාරණයට මම යාළු වෙච්ච විදිහත් චූට්ටක් කියන්නම්. එතකොට ඒක මම වනස්පතිගේ නෑ දවල් රාත්‍රියේ මගේ පළවෙනි එකේ. එතකොට රුවන් කැමරා ඇසිස්ටන්ට් විදිහට ආවේ. එතකොට මන්ට රුවන්ව කතා කරන්නවත් හම්බෙන්නේ නෑ. කොහොම ඉඳලා ෂෙඩියුල් මේ කියන්නේ මේ මේ කාත් එක්කවත් කතා කරන්නෙත් නෑ. අනේ පළේ බොරු යන්නේ. ඒ කියන්නේ හරි කියන්නේ මෙයාගේ මෙයා දැන් අපි ලොජ් එකේ ඉන්නකොට මෙයා මං මෙයාගේ තිබ්බ ට්‍රේල් බයික් එක. හරි සම ඒක කියන්න. DT 125 එකද? අපිට බයිසිකල් එකක් ගන්න හරි ආසාවක් තියෙන කාලේ ඉතින් මම ගිහින් ඉතින් මේ බයික් එක එළිය නවත්තලා දෙනවා. මම ඒක දිහා බලනවා. ඉතින් මම බලනවා. පොඩි කොල්ලෝනේ ඉතින් ආසාවෙන් ඉතින් බලනකොට මෙයා ජනෙලින් දැකලා ඇයි ගන්නද? මේ යාළුවන්ට ඕක දෙන්නේ නැහැ. ඒ යාළුවන්ට ඕන දෙන්නේ නැහැ කියන වචනේ තිබ්බ ඊට ගොඩාක් කාලයකට පස්සේ. ඒක DT වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක යාළුවෙකුට දෙන්න බැහැ. ඒ කියන්නේ ඒක 2T ඇඟට යනවා රොමියෝ 2 ස්ට්‍රොක් බයික් එක. ඒකයි ඒ කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි දෙන්නම XLR වලට ආවා. ඒ කියන්නේ ඊට පස්සේ යාළුවන්ට පස්සේ ඒක හරි සුන්දර කතා කතා. දැන් අපවර අර කතන්දරේ පටන් ගත්ත තැන මං චුට්ටක් කියන්න. එක දවසක් මෙහෙම ෂෙඩියුල්ස් 3-4ක් අපිට සල්ලි හම්බුනාම ෂූට් කරේ. එහෙම කරපු එක දවසක මේ මම රුවන්ට පණිවිඩය කියන්නේ ඊළඟට ෂූටින් ෂෙඩියුල් එකක් ගැන කියන්න ගියාම රුවන් එදා විවේකීව ගෙදර හිටපු දවසක් මට අනිවාර්යයෙන්ම මේ ලොකු වැස්සක් වැහලා මට එඩියට යන්න බැරුව තිබුණා. ඉතින් රුවන් මට තේකකුත් හදලා දීලා අපි දෙන්නට පොඩි පැය දෙක තුනක් කයිවරුවක් ගහන්න හම්බුනම ඉතින් රුවන් මේකේ කැමරා වර්ක් එක ගියේ විදිය ෆ්‍රේම් හැදිච්ච විදිය ගැන හරි ආසාවෙන් කතා කරා. හැබැයි රුවන් ඊට හැම මොකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ අපිට වෙන වැඩකදී හම්බ වුණා මේ කමර්ෂල් එක කරන්න. වෙනත් රත්නායක මහත්තයා තමයි අපිට ලයිට් මේ 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 උපකරණ දුන්නේ. එතකොට එතකොට වෙනත් කිව්වා මට ඇවිල්ලා පොඩි උදව්වක් කරන්න කියලා. රුවනුත් ගිහින් හිටියා. වෙනත් කොමර එක ෂූට් කරන්නේ. ෂූට් කරන්න උනේ මට. රුවන්ව හම්බෙන් මට දුන්නා වැඩ කරන්න. එතකොට තමයි කැමරා කරේ. ඒක නිකන් අහඹුවක්. කිසිම ප්ලෑන් එකක් නෙමෙයි. ඒකෙදි මට තේරුණා මේ මම දඟලලා හොයන කෑල්ල මේ මිනිහා ළඟ තියෙනවනේ කියලා. හරි. හැබැයි එතනින් එක ඉවරයි. ඊළඟ ෂෙඩියුල් එකේ ෂූට් කරන්න ගියාම ඒ මගේ හිටපු කැමරමන්ට එන්න බැරුණා. බැරුණාම දැන් මුළු ක්‍රූ එක ඔක්කොම ගිහින් එයාට එන්න බෑ. එයා ඒතර රජේ ගාමන්ට් ෆිල්ම් යුනිට් එකේ වැඩ කරේ. එතකොට මොකද කරන්න කියනකොට මගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් මොකද කරන්න කියලා ඇහුවහම මං කමර රෝණත් එක්ක වැඩ කරලා තිනවා දන්නවා රෝණ කැමති නම් අපි වැඩ කරමු කියලා. ඊට පස්සේ රුවන්ගෙන් අහුවම රුවන් ඉතින් ඒ අදාළ කැමරමන්ගෙන් නිසි අවසරය අරගෙන අහන්න බෑ. මම එයාගෙන් අහලා මේ ඉස්සෙල්ලා කියලා. ඒක ඉතිකලික දැන් එතකොට ටෙලිෆෝන් නැති කාලේ. එතකොට අර පෝස්ට් ඔෆිස් එකට ගිහින් කෝල් එකක් බුක් කරලා එයාට කතා කරලා එයාකව දවස් 3කින් එයා එනවා. ඔයා කරගෙන යන්න කියලා. ඉතින් එයාගෙන් කෝල් එක ගත්තට පස්සේ තමයි ඔන්න මං ගිහින් වැඩ කරන්නේ. හරි. ඊට පස්සේ එයාට ඒ දවස් 3කින් පස්සේ එන්න හම්බුනේ නැහැ. ඒ කාලේ මේ දැන් නම් ඉතින් ඕන කෙනෙක්ට ටටක් ගාලා මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න පුළුවන් නේ. මං කියන්නේ ඉගෙන ගන්න මෙටීරියල් ඔන්ලයින් තියෙනවා, රෙෆරන්ස් ඕන තරම් තියෙනවා. දැන් වරුවන් අය ඔය කියන ඉන්ඩස්ට්‍රි එකට එන කාලේ මාර එන්ට්‍රි බැරියර්ස් ගොඩයි නේ. දැනුම නෑ අර තමරලාට අර කිව්වා වගේම ගුරාගෙන් මේක හම්බෙන්න එපැයි. එහෙනම් මේ අර අර එදත් අපි කතා වුණේ මේ ෆිල්ම් සම්බන්ධයෙන් තියෙන දදේ ගැන. ඒ දදේටම වරුවන් අයත් එන්නේ? ඔව්. ඉගෙන මම කලින් පාඨමාලාවක් කරා කතොල සීමා පර්ෂදේ. ඒකට දූලත් කරලා තිබ්බා. අපි දෙන්න හැබැයි පස්සේ හම්බෙන්නේ නියම. ඒක බලන්න යද්දී අපි දෙන්න ඉස්කෝල යන කාලෙත් ඒ පාඨමාලාව පාඨමාලා දෙකකදී අපි දෙන්න ඉඳලා ගියා. නෑ මෙයා ඩ්‍රාමා පැත්තේ මම ෆිල්ම් පැත්තේ කරලා. සුචරිත ගම්ලත් මහත්මයා සත්‍යෝදය කියලා එකක නුවර කරා පාඨමාලාව. ඒකේ රුවන් කැමරා කරලා තුන මම ඒකේ ඩ්‍රාමා කැලල කරා. අපි මට රුවන් මතකයි. ඒව මූලික දැනුම විතරයි. ඊට පස්සේ කතර සිනමා පර්ෂදේ කරනකොටත් අපි දෙන්න ක්ලාස් දෙකකදී හම්බෙලා දෙනවා. හැබැයි මේ ඔක්කොම පස්සේ හම්බෙන්නේ අර මෙයාගේ නාට්‍ය. ආටි දවලේ අන්තිම ෂෙඩියුල් එකේ රුවන් වැඩ කරා. එතන ඉඳලා ඉතින් මේ
මේ වෙනකන් ඉතින් ඉන්නවා. රණේ මනික මට මගේ තියෙන කියුම් රේස් එකට මමත් ඒ කියන්නේ මමත් හරි මේ මේ අලුතෙන් එන දේවල් සම්බන්ධයෙන් කියුරියස්. දැන් ඔයා මං හිතන්නේ ෆිල් නෙගටිව් කැමරා වලත් වැඩ කරලා තිනවා. ඊට කලින් බීටා කැම් වැඩ කරලා. ඉතින් මං හිතන්නේ මේ ආපු සියලු අද වෙනකොට තියෙන රෙඩ් පිකෝ එහෙම නැත්නම් ඇලෙක්සා ඇලෙක්සා හරි මේ වෙනකන් හැම එකම වැඩ කරලා තිනවා. මේ තාක්ෂණික හුවමාරුව කොහොමද දන්නේ? ඔයා ඒක ළඟ ළඟ ගත්තද නැත්නම්? මේ තාක්ෂණය කියන්නේ අවුරුදෙන් අවුරුදනේ එහෙම බලන් ඉද වෙනස් වෙනවනේ. ඔව්. හැබැයි කැමරාව කොහෙද තියෙන කියන එක තමයි වැදගත් වෙන්නේ. සහ මේකට ට්‍රීට් කරන්නේ කොහොමද? මේ ස්ක්‍රිප්ට් එක ආපුවම මේකට කොයි විදිහේ ට්‍රීට්මන්ට් එක දෙන එකද කියන එක තමයි වැදගත්. ඉක්විප්මන්ට් එක මොකක්ද කියන එක? ඉක්විප්මන්ට් එක මැෂින් එකක් නේ. ඒක ඒක තියෙනවා. හැබැයි ඒකෙත් ඒක ගැන දැනගන්න ඕනේ. මොකද ඒක කොහොමද අපේ වැඩේට බද්ධ කරගන්න කියන එකත් දැනගන්න ඕනේ. දැන් අලුත්ෙන් මේකට මම පාවිච්චි කරලා තියෙන්නේ මේ වගේ soft lights පාවිච්චි කරලා තියෙන්නේ. ආ. soft programming කරලා තමයි ඒ effects අරන් තියෙන්නේ. එතකොට මම මේ ෆිල්ම් එකේ ඒ විදිහට වෙනස් කරා. අපි ඉස්සර පාවිච්චි කරන වගේ ලොකු lights ගොඩක් පාවිච්චි කරේ නැහැ. හැබැයි light පාවිච්චි කරලා තියෙනවා. ඔක්කොම අලුත් මේ LED මැද තියෙන ලයිට්ස් එක උත්තර ස්ට්‍රෝබ්ස් පවර් මේ අකුණු ගහන්නේ ඔව් ඔව් හා එතන ඔව් ඒක ප්‍රෝග්‍රෑමින් කරලා මේ ටික හදාගත්තා. ඉතින් අලුත් ඔල්ල තියෙනවනේ ඒ තාක්ෂණය තියෙනවා. ඒ ටික ප්‍රෝග්‍රෑම් කරලා ටයිමින් කරලා හදලා තියාගත්තා. එතකොට වෙනස් වෙන්නේ නැහැ. මම මේ ෆිල්ම් එකේ කරපු දේ තමයි මේකෙදි දැන් දිවුල කියනවා ස්ක්‍රිප්ට් එකේ තියෙන ලයිට් යනවා මේ ලයිට් එක ගැහිලා යනවා. ඊට පස්සේ ලයිට් එනවා කොපියපත් වෙනවා. ඊට පස්සේ මේ එහෙම එහෙම වෙනස්කම් කීපද මම මේ ඔක්කොටම මේ දිනේෂ්කෝ මේ වෙනස් කරන්න බෑ බෝ. ටයිම් වෙනවනේ. අපි ප්‍රී ලයිටින් කරා. අර දිනේෂ් කිව්වාගේ දිනේෂ් රිහර්සල් එක කරපු දවසට පහුවෙදා අපි මේ අපි ඔක්කොම රිහර්සල් බැලුවනේ කට්ටි මංජුලා අපි ඔක්කොම කට්ටි එකතුලා මේ මේ ඔක්කොම රිහර්සල් කරාට පස්සේ පහුවෙදා මම ප්‍රී ලයිටින් වලට දවසක් ගත්තා. අරගෙන මම මේ දවසේ ලයිටින් කරලා ඉවර කරා. ලයිට් කරලා ඔක්කොම ඉවර කරලා තමයි ඒකේ මම හැම දෙයකටම මේ ෆෝන් එකෙන් ඔන් ඔෆ් කරගන්න විතරක් හදාගත්තා. පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට් තිබ්බා. බේසික් ටික කරගත්තා. එතකොට අපිට ලේසි ලයිට් යන මොහොත මොකද්ද මෙහෙම කියලා එක හදාගන්න විතරක්. මේ මේකේ මම චූටි යමක් එකතු කරන්නේ දිනේෂ් ඉන්න වෙලාවේ කතා කරන්න ඕන එකක්. මේකේ සංස්කරණය අජිත් එක මම වැඩ කරලා තියෙනවා. මේ අජිත් අතර මේ එනි මොමන්ට් මෙතනට එන්න ඉඩ තියෙනවා. අපි හදිසියේ ආවෙ නැති වුණොත් සංස්කරණය කියන එක මම ඇත්තටම ෂූට් එකකටත් වඩා එන්ජොයි කරන වෙයික්යක් සහ මම විශ්වාස කරනවා එඩිටින් ටේබල් එකේ තමයි ෆිල්ම් එක හැදෙන්නේ කියලා. අපි දිනේෂ්ගේ පේපර් වර්ක් එක එච්චර හොඳට තිබුණා. දිනේෂ් මං හිතන්නේ ඉතා කෙටි දින ගානකින් සහ රූපගත කරපු දර්ශන සියල්ලම වගේ අපි පාවිච්චි කරා. මං හිතනවා මම නෙමෙයි ඒක දිනේෂ් තමයි දන්නේ. කොහමද අපි ඇත්තටම ලයින් අප් එක දාන්නේ? ෆිල්ම් එක කරාට පස්සේ ලයින් අප් එක දානවා. එලනවා. ඒ කියන්නේ හැබැයි සමහරවිට මේක ඇදන් ගියාම ෆිල්ම් එකක් බලන්න පුළුවන් ඉඳලා එලන්න පුළුවන් ඕඩර් එකට. මම සුවත්තද ඒ දන්න හින්දා මේ මම ලයින් අප් එක ගන්නවා. ඒ එලන වැඩේ කරන්න වගකීම ඔයාගේද? ඔව්. AD AD දැන් මේ ගෙනාවු ෂොට්ස් එක ඒ සීන් බයි සීන් මෙහෙම දාගෙන යනවා. අපි කියනවා ඒක ඇසෙම්බල් කරනවා කියලා කියනවා. ඇසෙම්බල් කරනවා. ඒ ඉතින් අපි ඒක ලයින් අප් කරනවා කියලා කියනවා. ඇසෙම්බල් එක මෙහෙම ලයින් අප් කරන එක දිගට දාගෙන යනවා. ඒක සාමාන්‍යයෙන් මේ ඇදන් ගියාම ෆිල්ම් එකේ මේම බලන්න ඇදගෙන යන විදිහ දැම්ම. විශ්වාස කරන්න අපිට එක දවසෙන් කරන්න පුළුවන් වුණා ලයින් අප් එක. නෑ. ඒ වගේම මම පුදුම වුණා පළවෙනි වතාවට චිත්‍රපටයේ මම කරපු මේ පාවිච්චි ගත්ත හැම ෂොට් එකම පාවිච්චි කරා. පාවිච්චි කළා තිබ්බා. එක ෂොට් එකක්වත් අහක දාලා තිබුණේ නෑ. එක ෂොට් එකක්වත් අහක නොදා මේ ගත්ත ෆිල්ම් එකක් හැටියට මේක මට එදා කතාවේ තිබුණ මන්ට ඒක බ්‍රූනෝ එකේ දෙවෙනි එක තමයි අපි දවස් දෙකකදී මුළු ෆිල්ම් එකම එඩිට් කරලා ඉවර වුණා. දැන් ඔව් ඒකේ ඉඩ එඩිට් කරලා ඉවරෙච්ච එකේ තියෙන වටිනාකම තියෙන්නේ එකක් පේපර් වර්ක් එක පර්ෆෙක්ට්. හරි. එතකොට දිනේෂ් අතරම හිටියේ නැහැ. දිනේෂ් දිනේෂ් එඩිට් එකේ හිටියේ නැහැ. දිනේෂ් ලයින් අප් එක කළා. දිනේෂ් වෙන වැඩකට ගියා. ඒ යනවා කියන එක අපි කතා කරලා තිබුණා. එතකොට ඉතුරු ටික අපි දැන් ඒකේ ඇතුලේ සමහර දවස් තුන අජිත් මහන්සි වෙච්ච අපි අජිත් දැන් අද නවත්තමුද කියලා අහපු දවස් තිබුණා. ඒ නවත්තපද කිව්ව අහපු කිසි දවසක මම ආයෙ වැඩ කරලා තිබුණේ නැහැ. මේ අපි නවත්තලා තිබුණා. හැබැයි අපි මේ ෆ්‍රේම් වර්ක් එක ඇතුලේ වැඩ කරා. සහ අපි ඒක ඉතුරු කරගත්ත වෙලාව අපි සවුන්ඩ් ඩිසයිනින් ඩිසයිනර්ට දුන්න වැඩිපුර. ඒ කියන්නේ දැන් සාමාන්‍ය එහෙම කරන්නේ නැහැ නේ. අපිත් අරගත්ත ඔයත් දෙන්න එහෙම ඩිපාර්ට්මන්ට්ස් අතර ප්‍රශ්න තිබුණේ නැහැ. මට මේ මං හරි ආසයි මේ
තව එකක් දැනගෙන ඇතර මේ මේකත් මගේ කියුරියස් එකට කී දෙනෙක් සම්පූර්ණ ෆිල්ම් එකේ ප්ලොට් එක දැනගෙන ඉන්නවද මේ වැඩේ කරද්දි? කියන්නේ කී දෙනෙක් සම්පූර්ණ ස්ක්‍රිප්ට් එක අවබෝධයේ තියෙන්න ඕනද සතේ මේ වැඩේ කරන්න? හොඳ ප්‍රශ්නයක්. පළවෙනි එක ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්ලා ටික දැනන් හිටියා. ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්ලාගේ යට ඉන්න අය මම හිතනවා අදහසක් තියෙන්න ඇති. ඩීටේල් දැනන් හිටියේ නැහැ. ඩීටේල් දැනන් හිටියේ නැහැ. දැනන් හිටියෙම නැහැ. සහ මගේ පොඩි එකඟතාවයක් තිබුණා. මේක මේ අද දවලුත් දිනේෂ් කිව්වා. ඒක ටිකක් මං විනයක් විදිහට නඩත්තු කරා. කිසිම නිවුස් එකක් එළියට යන්න බෑ. මේකේ ප්ලොට් එක කතා කරන්න බෑ. පත්‍රික නිවුස් එකක් යන්න බෑ. TikTok වලට හරි ඉන්න තැනක යන්න බෑ. ලොකේෂන් එක ෂෙයා කරන්න බෑ. ඒ කියන්නේ මේක ෂූට් කරා කියන එක මට හිතනවා ඇතුළේ ඇයිට හරි ප්‍රශ්නයක් වෙන්නේ. මොකද්ද දැන් මේ වහගෙන හදන ෆිල්ම් එක කියලා. මම විශ්වාස කරා එක දවසකදී පුපුරනකොට තියෙන මල්වැඩිල්ල සරයි කියලා. ඒ කියන්නේ කලින් නිවුස් ගියාට වඩා. ආ. මේ ආසිරිව ගමුද? ඔව්. එන්න. ආසිරි. මේ මේකේ මේකේ මට පුදුමයට පුදුමයට කාරණාව තමයි ආසිරි. ඒ කියන්නේ ගෙන්න ගත්තේ. කොළඹ ගෙන්න ගත්තේ. කොළඹ ගෙන්න ගත්තේ. මේ ආසිරි ඇත්තට කොහොමද වැඩේට සෙට් වෙන්නේ? මට දිවුල කිව්ව කොටසක් තියෙනවා. ඔව්. මේ අර ඔයා එයාගේ බයෝග්‍රැෆි ඇත්තද ඒක? ඔව් ඔව් ඇත්තටම මේ ඔය ආසිරි කියනේවා අපි හිතන්නේ දැන් අර ඔයාටත් ඒක වෙන්න ඇති. පොඩ්ඩක් අපිට විහිළුවට වගේ හිතෙනවා නේ සිරාවට කියලා තියෙනනේ. ඔව් බ්‍රූනෝ මෙතර මේ බ්‍රූනෝ සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි දැනගත්තේ මම මෙච්චර දවස් ඇත්ත කියලා තියෙන්නේ. මේ ඇත්තට බ්‍රූනෝ මේ කතාව ඇත්ත. මම මේ සුදත් සර් එක දවස මෙසෙන්ජර් එකේ මේ පණිවිඩයක් ඇහුවා මේ සර්ගේ ඔටෝබයෝග්‍රැෆි එක ලියන්න ඕනේ. මේ ඒකට අවස්ථාව දෙන්න පුළුවන්ද කියලා සර් කිව්වා. මරු ඒක මම එහෙම ලියන්න වැත සුදුසු කෙනෙක්ද මං කිව්වා ඉතාල සුදුසුයි මමත් සර්. ඒ වට කලින් අහුවෙලා තියෙනවද? නෑ කවදාවත් හම්බෙලා නෑ. හැබැයි මං සර් ෆලෝ කරලා තියෙනවා. දැන් ඔය දැන් කතා කරපු දවල් දැන් රුවන් අයියාගේ සර්ගේ සම්බන්ධතාවයේ මේ නිර්මාණය ඇතුලේ ඒක මං දන්නවා. මේ දෙන්නම ඇත්තටම මං ෆලෝ කරපු දෙන්නේ. මොකද මගේ වෘත්තීය ජීවිතේ මං එක වෙලාවක මං මේ කැමරා සහාය මේ ඇන්ඩ්‍රු ජයමාන මහත්මයාගේ සහාය කැමරා ශිල්පියා විදිහට වැඩ කරා එක කාලයක්. එතකොට මේ ඇත්තටම මේ සුදත් සර්ගේ දවල් රාත්‍රිය දණ්ඩේ ලූගිනි වනස්පති වගේ නිර්මාණවලින් තමයි අපිට මේ මේ ශේෂ්ත්‍රයට එන්න පොඩි ආසාවක් ඇති වුණේ. ආ ඒක අපිට මාරු උත්තේජනයක් වුණා මේ ඒ නිර්මාණ වෙනස් නිර්මාණ. ඉතින් මම සර්ව ඒ දවස්වල ඉඳන් පොඩ්ඩක් ෆලෝ කරනවා. ඉතින් මට හිතුණා එක තැනකදී දැන් ඇඩ්වර්ටයිසින් ජොබ් එක කර කර ඉඳලා මේ මාසේ සැලරි එකක් ගන්න ජොබ් එකකට වඩා දෙයක් මේ දෙයක් කරන්න ඕනේ මේ. ඉතින් මේ මම කතා කරා. හැබැයි ඒක ඒ දවස්වල සර් කොරෝනා ඊට පස්සේ කොරෝනා සමය ආවා අපිට හම්බෙන්න බැරි වුණා. ඊට පස්සේ අපි නිතර දුරකථනයෙන් කතා කරා. දුරකථනයෙන් කතා කරාට ඇත්තටම මේ ගොඩක් වෙලාවට මේ අරන වාහන ගැන තමයි කතා කරේ. දැන් මම කල්පනා කරනවා මේ කවද්ද දැන් මේ මිනිස්සයා මේ සිනමාව ගැන කතා කරන්නේ. නෑ ඒකේ ඒකේ ප්‍රුඩ වෙන කතාවක් තියෙනවා. දැන් අර බයෝග්‍රැෆි කතන්දර ලියලා ඒක ආයිගුණා. මම අහපු ගමන් අහුවා දැන් මගේ බයෝග්‍රැෆි එක කාටද කියවන්න වටිනවා කියලා ඔයා හිතනවද කියලා. එතනින් ඒක ඉවරයි. බයෝග්‍රැෆි කතන්දර නෑ. ඊට පස්සේ කාලකට පස්සේ මම දැනගන්නවා මේ ෆෝක්සගන් ක්ලබ් එකේක මෙයා ඉන්නවා කියලා. ඉතින් එක දවසක් මම කතා කරලා ඕක ගැහුවාම මං හිතුණා අර අරවට වඩා හරි රසවත් අපි දෙන්නට කතා කරන්න මාතෘකාවක් තිබ්බා කියලා. ඔව් දැන් මම දවස ගානේ දැන් සර් කතා කරනවා. සාමාන්‍ය පැයක් විතර කතා කරනවා. මේ ඇත්තටම අපි කාර් ගැන කතා. ඇත්තටම සර් කතා කරන්න ගත්ත මුල් දවස්වල මේ අතුරු කතා අපේ අම්මට හේදී අම්මා හිතලා දෙන මට මේ අනේ ලොකු දෙයක් කියලා. මොකද සර් කතා කරන්නේ සර්ගෙත් වැඩි ඉවරලා නිකන් 9 මාට 10 විතර 11 විතර නිකන් යනවා. මම කතා කරන්නේ සිග්නල් ප්‍රශ්න තියෙන මිදුලට ගිහින් කතා කරන්නේ. ඇයිද ඇයිද කාලයක් ගියන පස්සේ අම්මා තමයි දැනගත්තේ. මේ අම්මත් දැනගත්තේ මේ මහදුවේ මහත්මයා තමයි කතා කරන්නේ කියලා. ඉතින් ওই කතාවේ මේ බ්‍රූනෝ අවුරුදු 2-3ක්ම දැන් මම බලන් ඉන කොයි වෙලේද දැන් මේ ෆිල්ම් ගැන මොනව හරි හැමදාම අහන්නේ වාහන ප්‍රොජෙක්ට් එකක්. අර වොක්සගන් එක අපි කොහොමද හදන්නේ? සීට් වලට මොනවද දාන ලෙදර් පාට මොනවද? මට ඇල්ලේ ආසයි රතු කළු පාට වොක්සගන් එකක් රතු පාට සීට් දාපු වොක්සගන් එකක්. ඉතින් මම දන්න දේවල් ෂෙයා කරගන්නවා. ඔහොම ඉදී මේ ඇත්තරම මේ සර් අපුරු තිර රචනා ටිකක් ලියලා දීපා. මම අත් එක්කව ෂෙයා කරගත්තා. ඒ කාලය ඇතුළත ඇත්තර මේ චිත්‍රපටියක් නොකරපු කාලය ඇතුළත මේ සර් ඒ වර්ක් එක කරලා තිබ්බා. ඉතින් ඔහොම ඉන්න අතරේ ඔන්න ටික ටික සිනමාව ගැන පොඩි කතා බහක් ඇති වුණා සර්. ඒවා එළියට මේ චිත්‍රපට විදිහට එළියට දාන්න උත්සාහ කරපු කාලයක් තිබ්බා. ඒ අතරේදී තමයි මේ මම හිතන්නේ මේ රුවන්ණයත් එක්ක මේ නුවර ගිය ගමනක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සර් රුවන්ණයත් එක්ක මේ කතා කරලා තිබ්බා මයිරින් ප්‍රොම්ප්ට් චිත්‍රපටිය ගැන. දැන් මීට අමතරව බ්‍රූනෝ මේ අපි මේ ඊට අමතරව අපි මේ මොනවාද
චිත්‍රපටි දෙක තුනක් මේ වෙන්න ඔන්න මෙන්න කියලා ප්‍රී ප්‍රොඩක්ෂන් කරලා නිකන් ලොකේෂන් නිකන් මේ වෙන්න විතරයි තිබ්බේ. ඕ ලොකේෂන් බලන්න නැතුව නිකන් ක්‍රූ එක ලොක් වෙලා මීටින් තියලා නිකන් මේ එහෙම එහෙම වෙලා ගැලවිච්ච දෙකක් තිබුණා. ආ ආ එහෙනම් නිතර නිතර හම්බ වෙනවා. ඔව් මේ ඒත කරුවන්නේ ඉස්සරහට යන්න කලින් මේවත් එක මේක රෙඩ් හීලියම් 8K එකකින්ද ෂූට්? ඒතර 8K එකමද නැත්තම්? නෑ දැන් අපිට මෙහෙම තියෙන පොඩි ප්‍රශ්න තියෙන්නේ අපි 8K ෂූට් කරාට මේ 8K තියලා අපිට මේ ප්‍රොජෙක්ෂන් තියෙන්නේ අපිට 2K. ආ මින් අපිට එතෙන්ට එනකන් අඩු කරන්න වෙනවා. මොකද අපිට නමුත් ඔරිජිනල් ෂූට් කරන්නේ 8K. රෂස් තියෙන්නේ 8K. ආ රෂස් තියෙන්නේ 8K. ඒ කියන්නේ අපිට අපිට ඇත්තටම අපේ තියෙන ඒ ක්වොලිටි එක බලන්න ඉතින් මෙහෙ ඒ ප්‍රශ්න තියෙනවා. ඔව් නේද? දැන් පෝස්ට් ප්‍රොඩක්ෂන් එක ඩවුන්ග්‍රේඩ් කරලා නේද කියන්නේ? ඩවුන් කරලා තමයි කරන්නේ. අපි මොකද ලංකාවේ තියෙන විදිහට අන්තිමට 2K තමයි අවුට් කරන්නේ. 4K වුණත් අවුට් කරන්න පුළුවන්. දැන් ඉන්ටර්නැෂනල් යනවා නම් 4K දෙන්න පුළුවන් ප්‍රොජෙක්ෂන් එක ඉල්ලනවා. ඒතකොට ඒකට තව වෙනම යනවා ගානක් අපෝ රෙන්ඩරින් වලට. රෙන්ඩරින් සහ කලර් ග්‍රේඩින් එකේදී ටයිම් යන ටයිම් එක මම ගොඩක් යනවා. ඉතින් මොකද අතර ඒකේ ලොකු වියදම වෙනසක් තියෙනවද 2K? ඔව් ඒ කියන්නේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේ රෙන්ඩරින් වල යන ටයිම් එක තමයි ප්‍රොසෙසින් යන. ඒ ෆයිල්ස් ලොකුයිනේ. ෆයිල්ස් විතරයි. කියන්නේ සාමාන්‍ය එතකොට ඒ අවස් ගණන් වලට යන ඉලෙක්ට්‍රිසිටි, ආරෝම මැෂින් වේස්ටේජ් ආරෝම බලනවා. මොකද ඒක ඉන්ටරෙස්ටිං. මේ ආසිරි එතකොට මේ ඇත්තට මං එදා චුට්ටක් කතා කරා ඔයාව ප්ලොට් එකට ගත්තේ ඇයි එතකොට එතකොට ඒ ගැන කතා වුණා. දැන් අර මං දන්නවනේ ඔයා ඇත්තටම දැන් ඔය කියන්නේ බොරු නෙමෙයි කියලා මං දන්නවා. ඇත්තටම ලැජ්ජයිනේ. ඔව් ලැජ්ජයි සහ තව දේවල් ඉක්මට අතාරිනවා. ඔව් දේවල් වේගෙන් අතාරිනවා. කියන්නේ වෙලාවට දවස් 4ක් ෂූටින් තිබ්බේ. දවස් 8ක් වගේ තිබුණා නම් මගදී නැති වෙන්න තිබුණා. ඇත්තටම දිනේෂ් සම්බන්ධ පොඩි මං අන්තිම දවසේ මට දවස් 6ක් විතර ගිහින් මංකෝ මේ මං එහෙ පහුවදා දවල් විවේකයේ තිබ්බ රෑ තමයි අපි මොරටුවේ ටික ෂූට් කරේ. මයි දිනේෂු එක රූම් එකේ හිටියේ. මං දිනේෂ් කියවා මේ දිනේෂ් මං අද ගෙදර ගිහින් එන්නද පොඩ්ඩක් අවස මම මොරටුවට එන්නම් මට මොරටුවට ළඟයි කියලා කිව්වා. දිනේෂ් පොඩ්ඩක් බලන් ඉඳලා කිව්වා මොකද දිනේෂු සුදත් සෝරි කලින් වැඩ කරලා තියෙනවා. නෑ හිටපු එක අදත් ඉඳලා ඵලයක් හිටපු එක. ඒක නම් එන්නම් වෙන්න. ඔව් ඇත්තටම මේ මම ඇත්තටම මේ බ්‍රූනෝ මේ ඒ කියන්නේ ඒක කිසි කැලක කිසි කෙනෙක් නොකළ යුතු දෙයක්. මම මේක මේ ඒ කියන්නේ කිසියම් වැඩිපුර වාර ගන්න ප්‍රතික්ෂේප කරා මේ වැඩේ. සරලට. ඔව් මේක සුදත් සර් මට ඉස්සෙල්ලම මේ මේ ඕකේ මේ චරිත විස්තරය එවලා තිබ්බා. ඒක තිබ්බේ මට හොඳට මතකයි මේ තාගෝර්ගේ සහ චේගුවෙරාගේ රූප සම්මිශ්‍රණය වූ රූපකාය. තමයි මේ චරිතේ බාහිර හැඩරුව. ඉතින් සර කිව් ඉස්සලක වගේ මම හවස කවුද මේක කරන්නේ කොහොමද මම මේ කියන කෙනෙක් එක්ක තව මට ඒක තේරුණා මම මේ චරිත කරන කෙනෙක් එක්ක තමයි කතා කරන්න කිව්වා මට සර ඇත්තටම ඔගේ සීන් දෙක තුනක් කුත් ලියලා වල තිබ්බා පස්සේ මම කිව්වා සර මේක මට කරන්න බෑ මේක මට ලොකු වැඩි නෑ 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 එහෙම නෙමෙයි මං කොහොමද සර කලින් රඟපාලා නෑ නෑ කලින් රඟපාන්න ඕනේ කොයි වෙලේ හරි ඉතින් රඟපාන්න දෙපේ ඊට පස්සේ මේ මම එතකොට අර මේ අපේ ගාමින්ද අයියා ගාමින්ද පීරාජ් ඩිරෙක්ට් කරපු කමර්ෂල් එකක තප්පර 5-10ක පොඩි කෑල්ලක් කරලා තිබ්බා. මං සර්ට් එක යවලා තිබ්බා. සර්ට් ඒ කෑල්ල පොඩක් අල්ලලා ගියා. අඩේ උඹට ඇඩ් කරන්න පුළුවන් කියලා ඒ දවස්වල කිව්වා. ඊට පස්සේ මම ඉතින් බෑම කිව්වා. හැබැයි එක තැනක් ආවා මට මේ මේක ප්‍රතික්ෂේප කරන්න බැරි තැනක් ආවා. සර් කිව්වා මේ මම ඔබ ගැන හිතලා මේ බෝ ඔළුවේ තියන් මේක ලිව්වේ කිව්වා. මට එතනින් එහාට මං කව සර් මම විරෝධයක් දන්නේ නැහැ. අපි ඒක හදාගමු. අපි ඒක ප්‍රැක්ටිස් කරගමු. ට්‍රේන් ඊට පස්සේ වර්ක්ෂොප්ස් ගන්නවත් තිබ්බා. ඔව්. දැන් මොකද දැන් ආසිරිට සම්පූර්ණයෙන් මේකේ ප්ලේ කරන්න වෙලා තියෙන වෙන පොලිටිකලි පොලිටිකල් කැරක්ටර් එකක්. එතකොට මේ අර සම්පූර්ණ මේ ඔයාගේ බාහිර පෙනුමෙන් ඒක තිබුණට අභ්‍යන්තරින් එහෙම එකක් නැහැ. රැවුල කපලා දැකලා නැහැ නේද? දැන් මේ චරකල් මම දැකලා තියෙනවා. පින්තූර දැකලා තියෙනවා. ඒක නේද? රැවුල කැපුවොත් විත් හත්පසෙම වෙනස් චරිතයක්. ඔව් ඔව්. මොන දේ කියන අපිට ඕනනම් අලුත් කැරක්ටර් එකක් විදිහට වෙන නමකුත් දාලා ගේන්න පුළුවන්. මම හිතන්නේ එහෙම එහෙම සීරියස් කැරක්ටර් එකක් ආපුවම සහ ඒ ඒ කැරක්ටර් එකට ඇඩැප්ට් වුනේ කොහොමද? ඒතර දැන් මම අහන්න ගියේ ආසරි මම ඇතර වාව මන් දන්න නිසා. ඔයාට එහෙම සීරියස් කැරක්ටර් එකක් ඇතුළේ ඉන්නවද? නෑ. මට එතන සුදත් සර් මරු කතාවක් කිව්වා. සුදත් සර් කිව්වා උඹ සෙට් එකට වරින් හිස් මිනිහෙක් විදිහට. ඔය ආසිරි ඇල්ලගේ කියන කෙනාව ගෝණියක දාලා ගැට ගහලා උන්ට තදේ කට ගැට ගහලා ළඟ තියෙන ඇලකට දොලකට දාලා හිස් මිනිහෙක් විදිහට වරෙන් මම මටෝන එක හදලා ගන්නම් මං ඇත්තටම බ්‍රූනෝ මං ජීවිතේ ගොඩක් වෙලාවට ඒක තමයි කරන්නේ මම මං ගැන කිසිම විශ්වාසයක් නැතුව මේකට ගියේ තාම අවංකව කිව්වොත් මම සුදත් සර්ගේ වචන විශ්වාස කරලා ගියේ ඒ කියන්නේ සුදත් සර් කෝ නෑ ඔබට මේක කරන්න පුළුවන් මට මන් ඔය මටෝන එක මං ඔයාගෙන් ගන්නම්
එතකොට මට මේ ගැන විශ්වාසය මට තප්පර 30ක කමර්ෂල් එකක් ලියලා දෙන්න කිව්වොත් මට ඒක විශ්වාසයෙන් කරන්න පුළුවන් ඒක මගේ වෘත්තිය හැබැයි මේක හාත්පසින්ම වෙනස් අත්දැකීමක් එතකොට මම ඇත්තටම සර්ගේ වචනේ 100%ක් සර්ගේ වචනේ විශ්වාස කරලා ගියේ සර් පළවෙනි මීටින් එකේදී මරු කතාවක් කිව්වා මේකේ මාව මේ චරිතයට අරගත්තොත් ඒක මම ෆේල් වුණොත් සර්ගේ වගකීම බාර ගන්නවා කිව්වා සක්සස් වුණොත් ඒකේ ක්‍රෙඩිට් එක මටයි සර්ටයි දෙන්නටම කිව්වා ඒක ඇත්තටම ඒක ටිකක් පරපතල ප්‍රකාශයක් විදිහට මම ගත්තා ඒ කියන්නේ මට ඇත්තටම මම හිතාගත්තා නෑ මේක දැන් කොහොමත් දවස් 4-5ක් ඉන්නව නෑ මම මේක මම හිස් මිනිහෙක් විදිහට යනවා සර් නිතර නිතර සර් මරු කතාවක් කව අන්තිම එක තැනකදී කව ඔබ මේකේ මේ ලෑලි කාමරේ ලෑල්ලක් හැබැයි පණ තියෙන ලෑලි කාමරේ ලෑල්ලක් කිසි වෙලාවක රඟපාන්න යන්න එපා මම මගේ මම කියන දේ කරන්න මට පළවෙනි දවසේ මම ෂූටින් සම්බන්ධ අත්දැකීම් මට තියෙනවා මගේ ශේෂ්ත්‍රෙත් එක්ක හැබැයි මම අර රුවන්ණය කිව්වා වගේ අර රුවන්ණය මේ රූපවාහි ඉන්ටර්වයුව එකට ගියාම කැමරාව ඉස්සරහට එනවනේ මටත් උනේ ඒ වැඩි දැන් මමත් ගොඩක් කැමරාව පිටිපස්ස ඉඳලා තියෙනවා හැබැයි මේ සෙට් එකට ගියාම සමහරලාට මම නොදැනුවත්ව නැගිටිනවා මම කවුරු හරි මොකක් කරේලෝ මම නැගිටිනවා සුදසක නැත්පෙ ඉඳ බබ මෙන්නා අර පරණ පුරුද්දට නේද කාර් එකේ එක්කන් එන්නේ එහෙම කලින්ම ගියේ යන්නේ අක්කලා යනවා දැන් සමහරලාට මේ මංජුගේ ඩිපාර්ට්මන්ට් එකේ සහායක දරුවෙක්ට කියන මේ අන්න අරක පොඩ්ඩක් මම ටක් ගලා මම ඔටෝ නැගිටිනවා මම කියන්න ගියේ ඒකේ තව එකක් තියෙනවා දැන් මේක කැරක්ටර්ස් දෙකයි බුළු ප්ලේ එකේ එතකොට දැන් මාර ලොකු ඇටෙන්ෂන් එකක් තියෙනවා ආසිරිගේ හැම ඩීටේල් එකක් දෙන දැන් නලනිලියෝ 10ක් 15ක් රඟපාන එකක් නම් තව පොඩ්ඩක් වෙන කතාවක් මේ එතකොට දැන් ආසිරි දිහාවට එච්චර මම කියන්නේ සෙට් එකේදීත් ආසිරි ඒක තමයි අනිත් බරපතලම ප්‍රශ්නේ මේ බුණු අර චරිත දෙකක් තිබ්බේ. ඒ කියන්නේ මේ මුළු චිත්‍රපටියෙම ඉන්නේ මායි තරින්දි විතරයි. ඒකෙන් ප්‍රධාන පිරිමි චරිතම. එතකොට මේක අර ඇත්තටම මේ අර මේ වගකීම් දෙකක්. එකක් චිත්‍රපටි රංගනය, අනික ප්‍රධාන චරිතය. තුන්වෙනි එක චරිත දෙකයි තියෙන්නේ දෙකෙන් එකක්. ඉතින් මට මේ ඇත්තටම මේ මම මේ පොඩි ස්ට්‍රෙස් එකක හිටියේ මම සර් ෆිල්ම් එක සර් දැන් නිතර කතා කරනවා මේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේ වැඩ ගැන ෂෙයා කරගන්න. එතකොට සර් පළවෙනි කොපි එක බලුවට පස්සේ මම ඇහුවා මේ සර් මාව කට් එක ගැන මේ මොකද සර්ට හිතෙන්නේ. සර් කිසි ප්‍රශ්නයක් නැහැ. මම බොහොම සන්තෝෂයි කියලා ඇත්තටම එදා තමයි මගේ මේ අර ඔළුව තිබ්බ බර පොඩ්ඩක් නිදහස් වුණේ මේ. ඉතින් මටත් ඒක මට චිත්‍රපටි ඇත්තටම මම තුන් පාරක් බැලුවා දැන්. ආයි ආයි බලද්දි සර් ලම්මරු කතාවක් සර් කිව්වා මේ ෆිල්ම් එක හැදෙන්නේ මේ ෆිල්ම් එක සර් කිව්වා එඩිටින් ටේබල් එකේදී මේ ෆිල්ම් එක හැදෙන්නේ. ඒවයි කතාවක් කිව්වා සර්. ඇත්තට මේක මට ෆිල්ම් එක ආයි බලද්දි තමයි තේරෙන්නේ මේ. දැන් ඕනම මං අහලා තියෙන ඕනම කෙනෙක්ට මේ ෆිල්ම් එක තමන් රඟපාපු එක බැලුවම මේක තව ටිකක් කරන්න තිබ්බන. ඇත්තට මටත් ඒක එහෙම තිබ්බා. තව ටිකක් සමහර තැන් කරන්න තිබ්බන හොඳ කියලා. හැබැයි සමස්තයක් විදියට ගත්තම මම මුලින්ම සතුට වෙනවා සර් මාව ගත් එකට සර් සතුටු වෙච්ච සර් මේ සෑහීමකටපත් වෙච්ච ගැන සහයි සර්ට අවශ්‍ය දේ දුන්න එක ගැන සහ මමත් සතුටු වෙනවා බුණෝ මේ ජීවිතේ සම්දිස්ථානයක්ද ටර්නින් පොයින්ට් එකක්ද කියන එකට වඩා මේ අවස්ථාව මම ගත්තා මම හිතනවා මම ඒකට නෑ ඒක මම අහන්න ගියා ආයරංගපානන්ද ඉස්සරහට ආයරංගපානන්ද කියන්නේ දැන් ඌකේ මේ නළුවෙක් වෙන්න මම ඇත්තටම බුණෝ තාම හිතලා නෑ ඒක තාම හිතලා නෑ මම මේක පොඩ්ඩක් බලනවා මේ ප්‍රේක්ෂක නෑ මේකත් බ්‍රූන හිතුවේ නෑ පීඑෆ් වෙන්නලා එන්න කියලා කිව්වා ඉතින් දැන් ඊළඟ එක ගත්ත එහෙම තමයි ඒ කියන්නේ සාකච්ඡා නෑ නෙගෝෂියේෂන්ස් නෑ අනික බ්‍රූන මම එහෙම ලොකු ප්ලෑන් ගා බ්‍රූන දන්නවනේ ලොකු ප්ලෑන් ගාලා තියන්නෙත් නෑ ඉස්සරහගෙන කියන පහුගිය අවුරුදු 15 30 මෙහෙම ප්ලෑන් ගාලා නෑ ඉතින් හවස ගෙදර යන්න කියලා තමයි ප්ලෑන් එක පැණි ඉවර කරලා ඉතින් ඇත්තටම මම මට තියෙන ලොකුම සතුට දෙන්නේ දැන් මම අර අපි ඉස්කෝලේ යන කාලේ තමයි සර්ලා ෆලෝ කරේ ඉතින් සර්ගේ ෆිල්ම් එකෙත් මට දැන් බලපු ඇත්කුවා මේ සුදත් මහදුවිල්ලාගේ චිත්‍රපටියකින් එළියට ආපු එකේ ඒ ක්වොලිටි එක ඉස්සරහට මේන්ටේන් කරන්න කියන එක තමයි ගොඩක් අය කියන්නේ. එහෙල. එතකොට දැන් අපි මෙහෙම කියමු. දැන් ෆිල්ම් එක හෙට ඉඳලා හෝල් වල යනවා. මම හිතන්නේ බලාපොරොත්තු සහගත ෆිල්ම් එකක් මේක අපි මේක කතා වුණා මේ විවිධ හැඩයට කතා වුණා මේකට මේක බලන්න කියන්නේ මම කියන්නේ මේ අර කොහෙන් හරි මේක පටන් ගන්න එපා. ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක උඩට එන වැඩේ ෆිල්ම් අර ඔය අර ඔයගොල්ලෝ කතා කරපු ඩ්‍රීම් ෆිල්ම්ස් ටික ලංකාවේ හැදෙනවා නම් මරුනේ. මම කියන්නේ ඒක හැදෙන්නේ නැති වෙන්න ආයි කට්ටියක් කියන එකට ඉන්ඩස්ට්‍රි එකක් නැහැ මිනිස්සු බලන්නේ.
ඔය වගේ ඔහොම පොඩි විශේෂ සයිකල් එකක් තියෙනවානේ. මම බලාපොරොත්තු වෙනවා මිනිස්සු දැන් මේක බලන්න හේතු ගොඩක් තියෙනවා. කෙනෙකුට මේකේ අර ටෙක්නිකලි දැන් අපි මේ කතා කරමු. මම නම් ආසයි ෆිල්ම් ඉගෙන ගන්න අය මේක ඇතුලේ තිබුණු ඒ ටික බලනවා නම්, ඒ කියන්නේ ලංකාව ඇතුලේ ෆිල්ම් අත්පොත් තියෙන අය ඒක බලනවට මම හරි කැමතියි. මට අද කතා කරද්දි දිනේෂ් කිව්වා දැන් මේකේ පොඩි ට්‍රෙන්ඩ් එකක් වගේ මේ හැඩේ මේ ආකෘතියේ සහ මේක විශ්වසනීයත්ව මේකේ වැඩි දියුණු අධීරවල දැන් සාකච්ඡා වෙනවා කියලා. මම හිතුවා මං වෙන්නත් ඒක ගැන වැඩිම සතුට වෙන කෙනා ඇත්තටම වෙන්නත් ඕනේ ඒක තමයි. ඒක තමයි. දැන් එහෙම එකක් හැදෙනවා. ඒතට ලංකාවේ දැන් ගොඩක් අයට තියෙන චැලෙන්ජස් අපි හිතමුකෝ ප්‍රොඩක්ෂන් එකක් කරන්න ගියම මේකේ ලොකුයි. දැන් මේකේ අපි ඉදත් කතා වුණා මේක අර ෆයිනෑන්ෂලි ෆීසිබල් වෙන්න තමයි සමහර දේවල් කරේ. හැබැයි ඒව අතිශය සාර්ථකයි. එතකොට මේ කෙනෙකුට මේ ඇංගල් එකෙන් ෆිල්ම් දිහා හිතන්න පුළුවන්. සමහර අපි හිතලා නැති ආකාරයක සමහර වෙලාවට අපි වෙන වෙන දේවල් ඔකත් එක්ක අපිත් කතා වුණා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ අපි මිනිස් බලන් ඉන්න අයටත් කියන්නේ මේක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට මේක ඊගාව ලෙවල් එක බලන්න. අපිට මේ ටයිප් එකේ ෆිල්ම් එක ඊළඟ ලෙවල් එක බලන්න මේකට ඕඩියන්ස් එකක් ඉන්න ඕනේ. අර හැම ඉන්ඩස්ට්‍රි එකක්ම වගේ මේ බ්‍රුනෝ කියන එක හරි වැදගත්. බ්‍රුනෝ දැන් මේ චිත්‍රපටයේ සාර්ථක වෙනවා කිව්වහම සුදත් මහදීවල්ලා හරි රෙඩ් කොම්රේඩ් කණ්ඩායමේ චිත්‍රපටයේ සාර්ථක වුණා කියන සරල අර්ථයක් නෙමෙයි තියෙන්නේ. අලුතෙන් චිත්‍රපටි හදන්න එන තරුණ සිනමාකරුවෝ, මෙතෙක් කල් චිත්‍රපටි හදන එක කල් දාපු සිනමාකරුවෝ සහ ඕන කෙනෙකුට විශාල බලාපොරොත්තුවක් තියෙනවා මේ ප්‍රධාන ප්‍රවාහයේ නොවන විකල්ප අපි කියන නිදහස් නැත්නම් ඕල්ටර්නේටිව් ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා එකක් කොච්චර දුරක් යන්න පුළුවන් කියන එක. දැන් මට මං හිතනවා එකක් මම ප්‍රචාරණ ශාස්ත්‍රයේ හිටපු හින්දා මාස එකමාරක් ප්‍රචාරණේ වට ගන්නතෝ නඩත්තු කරගෙන ගියා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මං හිතනවා මෑත ඉතිහාසයේ කිසිම චිත්‍රපටයකට මේසා ප්‍රචාරණයක් හම්බ වෙන්නේ නැතදී. ඒකෙදි සමහරවිට මට විශාල අය ඊට කලින් මට හම්බෙලා නැති අය උදව් වෙලා තියෙනවා. දැන් මේක හැදිලා තියෙන හොඳ තැනකට. දැන් හෙට 17 චිත්‍රපටයේ මුදාහැරියාම අපිට චිත්‍රපටි ශාලා 20ක් මුලදී තිබුණා. දැන් ඒක 23ක් වෙලා තිනවා. ඒක දැන් සීග්‍රින් 27ක් විතර වගේ වෙයි. එතකොට ෂෝ ටයිම් සමහර ඒ වගේ තියෙනවා අපිට එකට වැඩිය. එතකොට මේක මම හිතනවා ආරම්භයක් විදිහට ඉතාම හොඳ තත්ත්වයක්. මේකේ වැඩි දියුණුව කියන එක මම හිතනවා අපේ පෞද්ගලික ජයග්‍රහණයක් නෙමෙයි. ඉන්ඩස්ට්‍රි එකේ විශාල ජයග්‍රහණයක් විකල්ප සිනමාවක් විශ්වාස කරන අයට. ඉතින් මේ එහෙනම් කට්ටියටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මේ පැත්තට ආවට. ඉතින් ආරාධනාව අරගෙන ඉතින් මාත් ප්‍රාර්ථනා කරනවා වැඩේ සක්සස් වෙන්න කියලා. ඊගාව අර කතා කර කර හිටපු ෆිල්ම් ටික කොහොම හරි හදන්න පටන් ගන්න. බැරි නම් පොඩ්කාස්ට් එකක් හරි පටන් ගන්න රස කතා ටික අහන්න. අනේ තැන්කියු බ්‍රූනෝ. මේ මම හිතනවා මේ එකක් අපි මෙතෙක් කල් එක එක්කෙනා වෙන වෙනම කතා කරාදී කණ්ඩායමම මේ පුඩි හරි වෙලාවකට මේකට හම්බෙන්න වෙච්ච එකයි. සහ ෆිල්ම් එක ගැන අතිශය කැමති වෙච්ච මනුස්සෙක් එක්ක කයියක් ගහන්න හම්බෙච්ච එක ෂෝ. මට මෙහෙමයි, මම අර එදත් කිව්වා වගේ මට ෆිල්ම් එක විචාරය කරන්න දන්නේ නැහැ. අනම්ම නම් විචාරය කරන්නේ මට වදින දැන් ටික තියෙනවනේ. මට මේකේ මට ප්‍රශ්න තිබුණ දැම රුවන්නේ අපේක ලොකුද. මට ඒ කියන්නේ ඒකේ ෂූට් එක ගැන තිබුණු ප්‍රශ්න නෙවෙයි අතට. ඒක කොහොමද උනේ ආසයි. ඉතින් අනිත් දේවල් වලදී විශේෂයෙන්ම සවුන්ඩ් ඩිසයින් එක ගැන මම ආසයි. කියන්නේ ඇත්තට ෆිල්ම් එක ඉවර වෙනකන් මමත් වැස්ස හිටියා වගේ එකක් තියෙනවා එළියට යනකොටම. එළියට යනකම්ම ඒක විෂුවලිත් මේන්ටේන් වෙලා තිබුණා. මම දන්නේ මට නම් එහෙම කොහෙවත් මම ඇත්තටම අද්දටත් හිතාගෙන හිටියේ මේ ඇත්තම වැස්සක් වෙලාවක ටයිම් එක බලලා ෂූට් කරපු වැඩක් කියලා. ඉතින් ඒක මරු මේ ෆිල්ම් එකේට වැස්ස අතිශය වැදගත්. මොකද මේකේ මට වැදුණු ඩයලොග් පවා තියෙන්නේ වැස්සට අදාළව වැස්ස අහන කතාව. මොකද ඒක අපිට රිලේටඩ් සමහර දේවල් වල අපේ පර්ස්පෙක්ටිව් එක. මට ෆිල්ම් එක ඇතුලේ හොඳ කන්වර්සේෂන් ස්ටාර්ට් එකක් විදිහට තියෙනවා ඒක. ඉතින් අපි දේවල් දිහා බලන විදියක් පුරුදු කරලා තියෙනවානේ. අපිට ඕනම සිද්ධියක දේවල් පේන විදියක්. එතකොට ඒ පේන විදිය අපි වැස්ස අහන විදිය වගේම එකක් තමයි. ඉතින් මගේ කන්වර්සේෂන් ස්ටාර්ට් එකේ ඒක මම එකකින් අරන් ආපු ටිකත් ඒක. කියන්නේ මගේ පැත්තට ඒක යන්න ඕනේ. ඉතින් ඒකින් ඒක අපේ ජීවිතේට දාගන්න ඕනේ කියලානේ. මේ අනිත් අතින් මම ඒක අපිට වද්දපු විදිහට මම හරි ආසයි. කියන්නේ ඒකට තාක්ෂණික කාරණා එකතු වෙච්ච විදිහට. මේ අර ප්ලොට් එක ගැන මම චින්තත් එක්ක එකගයි.
චින්තත් එක එකගයි. ආ ඕකේ ඕකේ. මම හිතාගෙන හිටියෙත් මේක ඇත්තේ. අතරම මේ 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 මම හිතුව හරි ආසිරි ඊගාපාරත් ඊගාපාර අපිට අර පාටි එකකින් ගුටි ගන්න වෙන සීන් එකක් තියෙනවා කියලා. මොකද? මම හිතුව පායි. මම හිතුව වමෙන් ගුටි ගන්න වෙන සීන් එකක් තියෙනවා ආසිරිත් ඉන්නවා අපිත් සම්බන්ධ වෙනවා. එහෙම එකක් නැහැ. ඉතින් දැන් හිත හිත සනසීම ඒක බැලුවට පස්සේ සා ඒක කන්ෆර්ම් වෙලා තියෙනවා. එහෙම කියන්නේ කියලා. ඉතින් බොහොම ස්තුතියි ආවට. SLblog.lk web අඩවියට පිවිසෙයි.